चक्रवरंकित रत्न सुपादो लखन मंडित आयत पानी चावर छत्थ विभूषित पादो ईसहि तुइ हे पिता नारसिंहो सक्के कुमार वारो सुखुमालो लखन वी थाम ये मेहम दे अथीन समाखलाट मंगे मेहिटपु जीवित थमान ठीतान बल हाँ सा पोलोए वागे के स्वामी मन से कहो मैं दापी दें मैं इन्ने महा खेलेस कोड़ कुत्तेक बैंदिंग उत्तेक मट मतक के ना मैं कीन गाँव में कथा वक ममत दिदास किए देख अनु अनु नावे वागे अनु अटे मैं खीरी विहर गाँव ඉන්නකොට උපාසක හැටියට දැන් මම ඉතින් දෙගිඩි ආවේ ඉන්නේ මහානෙනවද නැද්ද මටියක් මහාන වෙන්න බෑ මහානෙන එකනේ ප්‍රැක්ටිස් කරන් යනවා හැබැයි තාම මේ එක්ස්ටර්නලි කිසිම ෆෝමැට් එකක් නැහැ මගේ ජීවිතේ ඒ කියන්නේ බාගෙට වගේ ඉතින් ඔහොම ඉන්නකොට මේ මම එක ස්වාමි වංශ කෙනෙක් හරි ඉන්ස්පයරින් ස්වාමි වංශ කෙනෙක් දැක්ක ගහක් යටින් භාවනා කරන් ඉන්නවා උන්වහන්සේ හරි තපස්ව හිටියා ලොකුම ප්‍රශ්න තිබේ මහනෙවෙන්ද මේ රාගය මේක ජීවිත කාලෙම කන්ට්‍රෝල් කරන් ඉන්න ඕනේ එකක් නේ ඉතින් අපි ආපු යුගයත් එක්ක ආරන්නේ ඉන්නකොට ඒක ට්‍රේන් වුණා තමයි හැබැයි මම දකුණු අප්‍රිකාවේ මුණට හැදුනේ එතන ටිකක් මතක් වෙනවා ටියස් මේට හා සමානයි තාත්තලා මේ වගේ ඇවිල්ලා අපි එතකොට මට නම් වයස එතකොට 14න් තමයි අපි හිටියේ ඔය ඔය මේ මේ වයස නෙමෙයි මේ වයසේ මම නුවර එතකොට ඉතින් එහෙ ඉන්න ගමන් තමයි ඉතින් මටත් අර කොහොම හරි මං අර විදිහට අර ස්වාමි වහන්සේ මේ මොනවාද දැක්ක හම්බුණා ඉතින් ඒ දකුණු අප්‍රිකාවේ හුරු වෙච්ච විදිහට ගොඩක් ඒරත් ඉස්කෝලවල එහෙම හරි සෞතුයි ඒ කියන්නේ කිසිම සීලයක් නැහැ හන් ෆ්‍රයිඩේස් වලට තියෙන ඩිස්කෝ එකක් ඔක්කොම ළමයි යනවා ඉතින් මටත් යන්න ආසයි හැබැයි මට ලැජ්ජයි තාත්තගෙන් මේ සල්ලි ඉල්ලන ටිකට් එකට මොකද ඒ වෙනේව දැනගෙන ලැජ්ජාව හින්ද මාව ආරක්ෂා වුණා නැත්නම් එහෙම මේ අද මට මහානකම් කරන්න පුළුවන් මනසක් නැහැ ඔක්කොම අවුල් කරගෙන පාටිස් වලට ගිහිල්ලා ගිහිල්ලා එන්වයරන්මන්ට් එකත් එක්ක නරක යාළුවොත් එක්ක අනිවාර්යෙන්ම හොඳ කට්ටියත් වෙනස් වෙනවා ඉතින් කොහොම හරි මොන හරි දෛවයකට ඒක මගේ අරුණා ඉතින් ඒත් ඒ මේ රාගයේ රාගයයි ඔය ක්ලේශයන් වෙයි ලොකුට වද දුන්නා ඉතින් කොහොම හරි අවුරුදු 16 18 18 ඉදී තමයි මේක කොහෙද සසර වඩපුමක් හරි භාවනාවක් මතුවෙන්න පටන් ගත්තා ඒ රටේම තමයි ඉතින් කොහොම හරි දැන් මාර ස්වාමි වහන්සේ හම්බ වෙනකොටත් මම ආරණ්‍යයේ ගියත් කොච්චර භාවනා කර කර තපස්ව මාස ගණන් හිටියත් මේක ලොකු ගැටලුවක් ලයිෆ් for lifelong to you know spend a life of restraint like this thi me prashne man ehuwa swaminwanse kohomada den mahanunoth me thi swaminwanse hari simple wage pennwa me dhyana weduwama ekkoma yata pat wenawa kila nikan very simple deyak ithin hari confidence ekuth thawamata kohomari mokada swaminwanse ge hitupu tattet ekka eka vishwasayak awa kohomari swaminwanse මං එහෙම හම්බෙලා ස්වාමිවංශේ හරි හුදකලා වාසී විටියේ කිරිවෙහෙර ඉඳන් වඩිනවා ජයශ්‍රී මහ බෝධින් ජයශ්‍රී නෙමෙයි කොහෙද දේවාලය පැත්තට දන්නවද දන්නේ ඒ පැත්තේ ගිහිල්ලා තියෙනව නේද කතරගම් පැත්තේ ඉතින් වඩිනකොට අර දෙපැත්තෙම මල් විකුණන කට්ටිය ඉන්නවනේ අර වැලි තලාවේ මෙහෙම මැදින් යනවා මම දුරින්දම් බලන් හිටියා සක්මන් කරන් කොහෙටවත් බලන්නේ නැතුව අර කමටහන තියාගෙන එක පුදුම ඉන්ස්පයරින් අර මිනිස්සු මෙහෙන් අර දැන් කාම ලෝකේ මිනිස්සු මෙහෙම යනවා ගිහි කට්ටිය පේනවා මේ ස්වාමීන් වහන්සේ මැදින් මෙහෙම වඩිනවා මම මේක දැක්කම හිතුණා මේක කොච්චර මේ මොකද ඒ කියන්නේ ඉන්ස්පයරින් හැබැයි මේක මට නම් හිතන්න බෑ හීනෙවත් මේක නිකන් අහසයි පොළොවයි වගේ ඊට පස්සේ මම හිතලා ඉන්නකොට අවුරුද්දකින් පස්සේ මොන මමත් වඩිනවා මට කරුණ කියන්න තමයි මම ඒක මෙයා උනේ මම ඊට පස්සේ වඩිනවා
පිංවතුනි මේ ඔය දකින්න දේ තමන්ගේ පොටෙන්ෂල් එකක් පෙන්වන්නේ. ඒ කියන්නේ තමන්ගේ මේ මොකද්ද ඕන දෙයක් අපේ විඥාණය කියන්නේ අපි හදාගෙන ආපු එක. ඒ කියන්නේ අපි සංස්කාර කරපු විදිහට තමයි විඥානයක් එන්නේ, කොන්ෂස්නස් එකක් එන්නේ. How we, you know, how we reacted in the past. Sankara pachya vinyanam kira. I think meka prayogika danennone pinwathu. Meka potaka thiyena ekak vitarak neme. Meka siddha wenawa apita mehema danennone. Eka danenna nan yam upekshawakin balanna puluwan shaktiyak thiyennone taman. Taman diha tamanta mokadda me wenne kiyala. Ithin kohomari tamange nathi deyak experience wenna baahirin. Tamanta waraddak baahirin peunat පේන්නේ ඇත්තටම තමන්ගේ තියෙන පොටෙන්ෂල් එක. තමන්ගේ සිද්ධ වෙච්ච දේවල්. ඒක ඉස්සර මනසෙන් සිතපු විදිය. කියපු ක්‍රිය කරපු විදිය තමයි ඔය දැන් ආයි එන්වයරන්මන්ට් එකක් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ අර දැන් අර ස්වාමීන් වහන්සේ දැක්ක කියන්නේ ඇත්තටම අපිට දැන් ස්වාමීන් වහන්සේ ඉදරක් නෙමෙයි ඕන දෙයක්. ඒක අපි හිතුවට දැන් මේක අපිට කරන්න බැරි වෙනවා නෑ. අපිට කවවරි කරපු කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ ගොඩාක් අයට එක කරන්න පුළුවන් කියලා ඒක තමන්ට ආරංචි වෙනවා නම් දැනෙනවා නම් අහන්න ලැබෙනවා නම් මොකක් හරි සෙන්සර්ස් වලට ඒ කියන්නේ තමන්ට ඒ පින තියෙනවා ඒ தത്വෙටම යන්න. ඉතින් මේක මේ විඥානේ හරි පුදුමයි. විඥානේ අපි අඳුර ගන්න ඕනේ. ඉතින් අපි තමාට දොස් කියනවා අපිට හපෙන මහත්තුරු තමයි ළමයින්ගේ ප්‍රශ්න. මේ ඔක්කොම අපිට ගැළපිලා ඉන්නේ පින්වතුනි අපිට ලෙසන් එකක් හැටියට. දැන් මට ඊයේ මම එයාපෝට් එකේ කොයිද සිංගප්පූර් එයාපෝට් එකේ දැන් සිංගප්පූර් එයාපෝට් එක හරි වෙනස්. ඒ කියන්නේ මන් දන්නේ මම ගොඩාක් තාත්තත් එක්ක ආපු පොඩි කාලේ ඔය ආපු ගමනේ ඉන්නකොට මට මහත් එක්ක හම්බුණා. කොයිද මන් අර හොයනකොට මගේ අර ගේට් එක මහත් ආනි ස්වාමීන් වහන්සේ උපවාසී ලංකාවෙන්ද කියලා අහලා කව මං මේ මෙල්බන් වලට එතට යත් මෙල්බන් කොහෙද තැනක කිව්වා මට. ඉතින් දැන් මෙයා ඉන්නේ ලොකු ඩිප්‍රෙෂන් එකක, ලොකු මේ ඒ කියන්නේ ලොකු ප්‍රශ්න, ඒ කියන්නේ මිනිසුන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මටත් තියෙනවා. හැබැයි මට හොඳලාට ඒක ක්‍රමයක් තියෙන ප්‍රශ්න තිබ්බට ඒ නැති වෙන පැත්ත, දැනෙන්නේ නැති පැත්තක් වඩලා තියෙනවා. අන්න ඒක ඉම්පෝටන්ට්. ප්‍රශ්න තියෙන පුළුවන්, හැබැයි දැනෙන්නේ නැති කම කරනවා මේ ධර්මයෙන්. තමයි දැනෙන්නේ පින්වදිනි අපි අපවිත්‍ර හින්දා. අපි පියෝ වෙනකොට අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපවිත්‍රය කියන්නේ අපිත් ගොඩක් සෙන්ෂුවලි සීලේ කැඩිලා දේවල් කෙරිලා තියෙන හින්දා අපේ මනස සෙන්සිටිව් වෙනවා අර ෆීලිංගස් වලට. සෙන්සිටිව් කියන්නේ දැනෙන ඕන දෙයක්. මොකද විඳිනීමත් දැනුණා නම් හොඳටම දුක් විඳීමත් හොඳටම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපිව මනස විඳින්නේ නැතුව සංවර වෙලා පියුරිෆයි වෙවි යාව නම් Tamanta මේ ලෝකේ අනිත් පැත්ත හැරුණත් එච්චර දැනීමක් එන්නේ නැහැ. ඒක සනීපයක්, ඒක විශාල සතුටක්, සැනසීමක්. ඉතින් කොහොම වුණත් මේ මහත්ය කම්ප්ලේන් මේක තමයි පොඩ පොඩ මහතරිය ඕපන් අප් වුණා. ඉතින් මුලට තොප්පියකුත් දාගෙන තමයි. ඉතින් මම පළවෙනිට පොඩ්ඩක් කොහොමම ඉඳලා පස්සේ යාගේ පොඩි ගැටලුවක් ඒ මහත්තයා කිව්වා. කොහොමද මේ මොකද්ද කොහොමද එක පාටම වෙනස් වෙලා තියෙන හැටි මේ යාගේ රිලේෂන්ස්ලා, යාගේ අම්මා මැරිලා. ඉතින් ඒක ලොකු දුකක්, ආයි දරා ගන්න බෑ. ඉතින් වෙන ඒක නිය සාංකාවක් වගේ මොනවත් කරන්න හිතෙන්නේ නැහැ ජීවිතේ. ඉතින් මෙහෙ ඇවිල්ලා මොකද රිලේෂන්ස්ලත් එක්ක ලොකු මේගොල්ලන් අසම්පූර්ණ අපොසිට් විදියට එයාගේ මේ අම්මලාගේ ගෙවල් එහෙම අයිති කරන් හොම මොකක් හරි නිකන් වෙනස්ම වෙලා ඒගොල්ලන් දන්නවත් දන්නෙත් නෑ කතාව මොන හරි. කොහොම හරි මට මේ කරුණ කියන්න. ඉතින් මහත්තයට හිතා දාන්න බෑ මේ. ඉතින් මම බැලුවා මහත්තයෝ මහත්තර මාව පේනවද කියලා මම ඇහුවා. ඔව් සමහන්සේ කියලා කිව්වා. ඉතින් මං කො මහත්තයෝ මේ පේන එක විතරයි දැන් ඇත්ත මහත්ය. අර වෙච්ච හැමද අර ඔය කියන ඒවා අපි හිතන එක. අපි කල්පනාවට ඔහොමම හිතනවා. ඒ අපි වැරදි විදියට හිතන්න පුරුදුලා තියෙනවා. ඒ කියන්නේ දුක දැන දුකක් කියන විදියට, ඒ කියන්නේ අපි මයි එච්චර සොෆිස්ටිකේටඩ් නෑ ධර්මයෙන්. මනස වැඩ කරන හැටි. මනස මොකද්ද කියලා. දැන් ඕක දකින්න පුළුවන් වෙන ඕන ජාතිකයන්ට. ඔස්ට්‍රේලියන් අයද මන් දන්නේ වෙන අපි ලොකුවට හිතන ගන ලොකු කාර්වල ලොකු අධ්‍යාපනයෙන් ලොකු තනතුරු දරාගෙන සමාජට කටයුතු කරනවා ඇති ඒත් කාම ලෝකේ. හැබැයි ඒගොල්ලෝ පෞද්ගලික ජීවිතවලට ගියාම බබාලා වගේ බොහොම දුක්ඛිත තත්ත්වවල ඉන්නවා. මොකද මේ දැනුම නෑ පින්වතුනි. මේ දැනුම අපිට විශාල වස්තුවක් අපේ රටින් ඒ කියන්නේ අපේ ලංකාවේ රහතන් වහන්සේලගේ පිරිච්ච
එහෙම මේ විස්ඩම් එකක් අපේ මයින්ඩ් එක ගැන මයින්ඩ් එක කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ ඒවා ඔක්කොම අපිට ලැබිලා තියෙනවා පින්වතුනි හැබැයි ලැබිලා තියෙනවා කියන්නේ අපිට කල්චර් එකක් ලැබිලා තියෙන ඇත්තටම අපිට මේ බුද්ධාගමේ දර්ශනය ඒක නම් මදි මදි කියන්නේ පිරිත් කියනවා චාන්ට් කරනවා ආශිර්වාද කරනවා මොනවාරි පූජාවල් කරනවා හැබැයි අපිට මේක මයින්ඩ් එක බලන හැටි thoughts වෙනස් කරන හැටි මේ ඒ විදිහට අපිට කොහොමද දැන් හිතන්නේ එහෙම දැන් වුණත් දැන් මේ වෙලාවෙත් මොනවාරි ප්‍රශ්නයක් ඇතිනි නේද සමිමාන්තට මොකද මන් දන්නේ හිතුනේ මේකට ඒක හැබැයි මේ වෙලාවේ මොන මේකක් තිබ්බත් තමන්ට අදිෂ්ඨාන වෙන්න සමාකේව වෙලා තියෙන පින්වතුනි තමන්ගේ හොඳට අපිට ඒක පේන්නේ නෑ දැන් මේ අපිට සංසාරේ ෆුල් පික්චර් එක පේනවනම් ඒක පේන හැකියාවක් තියෙනවනම් මොකක් හරි සමාක දේවල් අපිට ගොඩාක් විපාක දීගෙන යන්න තියෙන දේවල් කෙටිම් විපාක දීගෙන යන දේවල් හැදිලා තියෙනවා මේ ධර්මයේ ඉන්නකොට ඉතින් මේ සිවුරට ඇලිලා එතකොට හිතන්න ඒ thought එකන්නේ සිතුවිල්ලක්නේ එතකොට බලන්න අඟුලිමාල මහ රහතන් වහන්සේ මිනි මරලා මරලා මිනි මරපුවත් තෙද්දි හිත එහෙම එක්කෙනෙක් කොහොමද සත්පුරුෂ සේවනයයි ටක් ගල හිත අමුතු විදියට හදාගත්ත එකෙන් මොන තත්යකටපත් වුණාද පින්වතුනි නිර්මල මහා මේ ඒ කියන්නේ ආයි හිතාගන්න බැරි උත්තර රහතන් වහන්සේ කෙනෙක් ශ්‍රේෂ්ඨ ඒ කියන්නේ අග්‍රගණී එතකොට අපිට පුළුවන් අපිව නිකන් නරක කරගන්න වැරදි විදියට හිතන ප්‍රොසෙස් එකට අපි දැම්මොත් අසත්පුරුෂයන්ගේ සේවනෙන් හරි මොකක් හරි අපි වැරදි වැලියුස් තියෙන තැනක අපි ගැවසෙන්න වුණොත් අපිටත් ඒක වෙන්න පුළුවන් චූටි දෙයකින් අපි නිකන් හැබැයි ලොකු දෙයක් වුණත් අපි ලොකු වැරදි කළා තිබ්බත් අපෙන් මොන හරි ඒක අපිට හරියට ටක් ටක් කරලා හදාගත්තොත් දැම්මම ඒ ගැන පසුතැවෙන්නේ නැතුව ඒක රිපීට් කරන්නෙත් නැතුව දෙකම අවශ්‍යයි ඒවායි රිපීට් වෙන්න දෙන්නත් නරකයි අපි ඒකට වග බලා ගන්න ඕනේ කොහොමද වොයිඩ් කරන්නේ හැබැයි ඒ වගේ මේක මොනවාද මේ ඒක ගැන අපි මමත්වෙන් ගන්න නරකයි ගොඩාක්ම අපිට ප්‍රශ්න එන්නේ අපි ගොඩක් මමත්වෙන් ගන්නවා අපි ගැන අපි කියලා හිතනවා ගොඩක් තදින් අපි මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ එතකොට එහෙම නොවුනම අපි නිකන් මේ වැටිලා යනවා ඒ වගේ මායත් ඇතුල් වෙනවා ඒ තුලින් ඉතින් මම මේ මහත්තයරට කිව්වා ඇත්තටම මාව මේ එන ගමනේ මම මම හිතන අහන්නත් ලැබෙනවා ඇති දැන් කීප වතාවක් මම මේ බෝනස් ගමනක් ඉන්නේ මේලාට අපවත් වෙලා ඉන්න ඕනේ මගේ ජීවිතෙත් මෙහෙම බණ ඇවිල්ලා කියන බණ ස්වාමීන් වහන්සේ කියන්නේ නෙමෙයි මම ඇත්තට මට එහෙම බණක් කියන්නේ මේකක් නෙමෙයි මේක ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඉතින් 2015 දී හයි ඇල්ටිටියුඩ් මේකේදී ඇල්ටිටියුඩ් සිග්නස් එක මට හැදිලා ඇත්තටම නැති වෙන්නම ගියා ඉතින් එතනදී මට පිහිට වෙච්ච ධර්මයක් තියෙනවා මෙතෙක් කල් වඩපු ඒ දේශනාවල් ගලපපු ගලපලා තමන්ගේ හිත මරණයට මෙහෙම ෆේස් කරන්න ඒක ඔබ්සර්ව් කරන්න යම් දෙයක් ඒ වෙලාවේ ඒක හැබැයි හැමදාම කරන ප්‍රැක්ටිස් එකක් මේක මට ඒ වෙලාවේ උදව් වුණා පින්වතුනි හැබැයි තව සිතුවිල්ලක් ආවේ ඒ අවස්ථාවේදී මට මිනිසුන්ට යහමින් දෙන්න බැරුණා කියලා ඒ කියන්නේ ওই ප්‍රැක්ටිස් එක දෙන්න බැරි වුණා කියලා දකෝ දෙක අවස්ථාවක් හම්බුන්නේ නැහැ මිනිස්සු අතරට මෙහෙම හම්බෙන්නයි මෙහෙම එක දෙන්නත් ටිකක් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕනේ එහෙම ඉතින් ඒක ටිකක් ආයි එහෙම එක්ස්පීරියන්ස් වෙන්න වුණොත් මට අනාගතේදී එහෙම සිතුවිල්ල නැති වෙන්න තමයි දැන් මම මේ හමු වීම සිද්ධ වෙන්නේ ඉතින් මටත් හරි ආසයි මේ පින්වතුන්ලටත් ඇත්තටම ඒ හයිය අරගෙන කොහොම හරි මෙහෙම තමන්ගේ දැන් මොන හරි ගැටලු තියෙනවනේ දැන් මේ වෙලාවේ ලොකුවට මොන හරි හිතට ඇතිනේ ඕක පොඩ්ඩක් හිතට ගන්න මේ වෙලාවේ හිතන්න මට මේක ඉෂ්ට වෙන්න හරි මේක නිදහස් වෙන්න කියලා ඕක සිතේ තියාගන්න පින්වතුනි තියාගෙන මේ නහය පොඩ්ඩක් වහගන්න වහගෙන හුස්ම එන්න දෙන්නේ නැති වෙන විදියට වහගෙන ඉන්න ඒ සිතවිල්ල තියාගන්න ඔළුවේ හොඳට වහගන්න හුස්ම යන්න දෙන්න එපා පුළුවන් තරම් හුස්ම මේ හොඳට නහය වහලා හුස්ම එන්නේ නැති වෙන විදියට අල්ලන් ඉන්න විදියට පුළුවන් තරම් ඉන්න මේ අර සිතුවිල්ල තියාගෙන මොකක්ද වෙන්නේ සිතුවිල්ලට තව මොකක්ද සිතුවිල්ල වෙනස් වෙන මොහොතක් ආවද ඉතින් දැන් හුස්ම ගන්නවා කියලා සතුට වෙන්න just be happy that you're breathing you know leave all other worries aside then at least put that
ඒ ප්‍රශ්න කියනක ඔළුවේ තියෙන එකක් අපි වැරදිට හිතන එකක් ඇත්තටම අපි කන්ටෙන්ට් වෙන්න ඕනේ මේ තියෙන දැන් මේ මේ වෙලාවේ අපි මෙහෙම ඉන්නව නේද කියලා මේ වෙලාවෙල මිනිස්සු ගොඩාක් ඊට වඩා දුක් විඳින අවස්ථාවල් තියෙනවා වෙනවා මේ අපි මේ කතා කරන ගම මම නම් පතනවා මේ ආපු වෙලාවේ මේ අයට හයියක් ලැබෙන්න ඕනේ ධෛර්යයක් ලැබෙන්න ඕනේ එහෙනම් ඩේලි ප්‍රැක්ටිස් එකක් කරන් ලැබෙන්න මොන දේ තිබ්බත් අනිත් එක තමයි පොඩ්ඩක් තමන්ගේ දෙමව්පියෝ ඉන්නවනම් දෙමව්පියන්ගේ සතුට වෙන දේවල් කරන්න ඕනේ පුළුවන් තරම්. ඒක තමන්ගේ කර්මික ටෙරේන් එක අඳුරගන්න පුළුවන්. තමන්ගේ කර්ම විපාක කොහමද යන්නේ? තමන්ගේ මහත්ය වෙන්න පුළුවන්. බැඳලා ඉන්නවනම් මහත්තුරු. කෝ ඒ එන්වයරන්මන්ට් එකකින් ඔබ්ස්ටකල්ස් නැත්තම් ඔපොසිෂන් නැත්තම් තමන් කරන දේවල් වලට ඒ කියන්නේ පින තියෙනවා. ඔපොසිෂන් එකක් තියෙනවා කියන්නේ පින නැහැ. එතකොට තමන් කරන දෙයක් අසාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අපි අර ආශිර්වාද ලබා ගන්න ඕනේ කියන්නේ ඒක තමන් ඒක යම් විස්ඩම් එකක් දැනගන්න මේ හරිද දැන් මේ කාලේ කියලා. ඔච්ච ශාස්ත්‍ර බලන්න ඕනේ නැකත් බලන්න ඕනේ නැහැ ඒකෙන් දැනගන්න පුළුවන්. ඕන දෙයක තමන් ටිකක් සෙන්සිටිව්ලි බැලුවතින් මගේ මොනරි අහගන්න තියනවාද මොනරි අහගන්න දෙයක් තියනවා නම් කෙනෙක් මට අහන්න පුළුවන් ඒක මට ඒක අනුව මොනහරි දෙයක් එක්ස්ප්ලේන් කරන්න පුළුවන් අමාත්‍ය anything you want me to explain I will try some ධර්මය ගැන හරි හැබැයි කොමල වගේ ඉන්ටර්නෙට් එකෙන් පාවිච්චි කරනවානේ ඒ කියන්නේ ඒකෙන් උත් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ පින්වතුනි ඒ කියන්නේ මෙහෙමයි දෙපැත්තක් තියෙන මේ ටෙක්නොලොජි එකේ ප්‍රශ්නයක් නෑ හැබැයි වැඩි තියෙන්නේ ඒක අපි දැන් රාග දෝෂ මොහ මොකකින් හරි අවුස් දැන් වාහනයක ප්‍රශ්නයක් නෑ අපි වාහනයකින් නයිට් ක්ලබ් එකකට යනවනම් ඒක ප්‍රශ්නයක්. ඒක ලෝභ දෝෂ මොහ වාහනයකින් ධර්ම සාකච්ඡාවකට යනවනම් ඒක ලෝභ දෝෂ මොහ දුරු කරන ඒ වගේ රාජකාරිය වලට යනවනම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේ ටෙක්නොලොජි එකෙත් අපි ඒ විදිහට පාවිච්චි වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. අපි ගොඩක් විට අපේ හිතේ විස බීජ හැදිච්ච මනසක් තියෙන්නේ. ඒ වගේම අපේ එක එක හිතේ ලෙඩවල් හැදිලා තියෙනවා. ඒ කියන්නේ අද යුගයත් එක බලනකොට ඉතින් ඒවත් එක මේකට ගොඩාක් එන්න අවස්ථාවක් ඇවිනිව එකක්. මොකද කාම ලෝකෙට ගොඩක් ඇරිච්ච අරින එකක් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඉස්සර අපිට කාම ලෝකෙට ඇරනවා කියන්නේ දොර ඇරලා යන්න ඕනේ එළියට. ඒතකොට තියෙන නේබර්හුඩ් එක තමයි කාම ලෝකේ. අද එහෙම නෙමෙයි සෙල් ෆෝන් එකක් තියෙනවා නම් ඒකේ අර එක තියෙනවා නම්. ඉතින් මේකේ වෙන්නේ දැන් සමාහලට අපේ ජීවිතේ එක වෙලාවක් අපි හොඳින් යනවා එකපාරක් පාටම මඩේ දානවා වගේ දේවල් කරනවා. එහෙම වෙනවද පින්වතුනට? ඒ කියන්නේ අවුට් ඔෆ් ට්‍රැක් කෙනෙක් යනවා. අයි දැන් එහෙම වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ජීවිත දෙකක් වගේ නිකන්. ඇත්තටම ඒක අපි නෙමෙයි. දැන් අපේ කෙලෙස් වලින් හැදිච්ච ඩයිමෙන්ෂන් තියෙනවා. ඕපන් වෙච්ච තල තියෙනවා. ඒ තලවල ඉන්න බීංග්ස්ලා එකතු වෙනවා. ඒ කියන්නේ නොපෙනෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇති වෙනවා. මේගොල්ලන් තමයි සාමාන්‍යයෙන් අර අපිට එක පාටම අවුට් ඔෆ් ට්‍රැක් රාග පැත්ත හරි ද්වේෂ පැත්ත හරි එහෙම යන පැත්තක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැතුව අපි තුත් මේක අපේ විපාක වෙන්න ඇති මේක නිකන් එක්ස්පීරියන්ස් වෙන්න ඕන කියලා එහෙම මිත්‍යා මත දාගෙන අපි ඒක එන්ජොයි කරන්න යනකොට ඒක තමයි අපිව විනාශ කරන අපේ එනර්ජි ඩ්‍රේන් එකක් වෙනවා. හැබැයි අපි අර විදියට තේරෙනකොට මෙහෙම එකක් තියෙනවා කියලා ඒක හැබිට්ස් ෆෝම් වෙලා තියෙනවා ඒකත් එක්ක. ඒතර අපිට ඒක තේරෙනකොට මෙහෙම මට ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා මම ඒකයි මම මේ වගේ යක්ෂ වැඩ කරන්නේ. සමාකලාවට කියලා ඒක දැනගන්නකොට තමන්ට අර බයක් එනවා ඒක කරන්න ආයි රිපීට් කරන්න. ඊට පස්සේ ඒක මගහරින්න හිතට ඉන්සෙන්ටිව් එකක් එනවා. ඒතර එකපාරක් මගහරියම දෙපාරක් ඒකට පෝෂණයක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. එතකොට අර පොඩ පොඩ අර පෝෂණයක් ලැබෙන ඒවට ඉවත් වෙන්න වෙනවා අරක හීල් වෙනවා. තමයි චරිතයේ හීල් මේ පැචක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකද කොමන් ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ අපි සූත්‍රත් කියනවා බලනවා මේවා කරනවා. හැබැයි එක පාටම ඔන්න යම් දේවල් අපේ අර ඒක අපි අඳුරගන්න ඕනේ විශේෂයෙන් ඉතින් අර දැන් ඒකට ඉන්ටර්නෙට් එක ගොඩක් උදව් වෙනවා පින්වතුනි මොකද ඒකෙන් මම හොයාගෙන තිනවා සමාකයව ඔය නොපෙනෙන ස්පිරිට්ස් ලව බොඩි එකට ගන්න එක ඍෂිවරු වගේ කට්ටිය මම ඒක ඇස් වලින් දැක්ක
මෙහෙම ඉන්නවා කට්ටිය මෙහෙම හිටියට මේකලෙන් පස්සේ ඉන්නවා මේ හදාගෙන ආපු එක එක බීන්ග්ස්ලා. ඉතින් ඒ වෙලාවේ යාගියම් පවර් එකක් පාවිච්චි කළා. ඒ වෙලාවේ මේ අර මෙයාව ගන්නවා. බලනකොට මේ ළමයා මුරණ්ඩුයි. මේ ළමයා අම්මට අහන්නේ නිතරම කම්පියුටර් එක ඇස්සේ. එතකොට තව මොකද්ද? මේ තව එක එක මේ බලනකොට මේ මේ අර අර දැන් අර අර ෆෝස් එක පාවිච්චි කළා අරක ඇතුළට මෙයා කන්ෆෙස් කරන්න මෙයා කරාම මෙයා කියනවා මම මේ බඩි එක පාවිච්චි කරගෙන මෙයාව මේ කියන්නේ ඇතර විනාශ කරන්න ආපු මේකක්. ඉතින් කොහමද ආවේ කිව්වම එක තැනක කියනවා ගේම්ස් සෙල්ලම් කරනකොට කියලා. Just imagine I don't know මං කොහොම ඒ කැරක්ටර්ස් වලට අරක් ගන්නවා ඒ කියන්නේ. තව තැනක Facebook එකෙන් ආවා කියනවා. එහෙම ඒ සයික එක ස්පිරිට් කෙනෙක්. එතකොට මොකද මේ පේජ් එකේ අර ඒ පේජ් එකට එක කට්ටියක් කියනවා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේ කේක කට්ටිය මම කොහොම දැක්කා. මේ මෙහෙම ආවම මේ මොනවාද ඒ අර මොකද්ද ඉන්ටර්නෙට් එකේ පේජ් එකට දැම්මම අපේ අපේ ග්‍රහණයලු ඉන්නේ මන් දන්නේ අර ඒ කියන්නේ මොකද්ද ඒක ඒකට මේ ප්‍රෙස් කරාම හරි මන් දන්නේ බටන් එක ප්‍රෙස් කරාම මේ අර ඒකට මෙයා වෙච්ච ගමන්ම ග්‍රහණයලු ඉන්නේ අපි ගොඩක් බලන්න ඕනේ. ඉතින් පින්වතුනි මෙහෙම මෙහෙම අල්ලගන්න මේකක් තියෙනවා. ඒ කියන්නේ මායя ගොඩාක්ම ක්‍රියාත්මක වෙන දැන් අපි දන්නවා මාරය කියලා අපි දන්නවා. හැබැයි මේක මාරයගේ සබෝඩිනේට්ස්ලා හරි මේ මොනවාද ඒ කියන්නේ අපිට එක තේනවා රාග දෝෂ මොහ අනිවාර්යම අවශ්‍යන මොකක් හරි දෙයක් තියෙනවනේ ඒක මාරයට සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ ඉතින් අන්තිමටම සියුම් හොඳ දෙවියන්ගේ ශරීරයත් මාරයගේ ග්‍රහණේ තියෙන එකක් කියලා කියනවා බුදුහාඳුරු. රහත් වෙනකොට තමයි සම්පූර්ණ මේ ග්‍රහණින් මිදෙන්නේ. ඉතින් හැබැයි අද එහෙම දෙවියවරු නෙමෙයි ඊට වඩා ග්‍රොස් මට්ටම් වලට අපි හදාගෙන තියෙනවා. ඉතින් මේක ඉතින් මෙහෙම දැනගත්තම මෙහෙම අපිට මෙහෙම දෙයක් දැන් අපි කිම දවස් මෙහෙම දෙයක් අපිට ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා මෙහෙම අමනුෂ්‍ය බලවේග අපිට මෙහෙම බලපාන ඒකයි අපි මේ විදිය වැඩ කරන්නේ සමාව කියලාට. එතකොට අපිට දන්නවා ආයේ ටෙම්ප්ටේෂන් එකම එක මග අරින්න. එතකොට එක දවසක් දෙකක් තුනක් අපි ඒ බයෙන් ඕනේ හැංගීම් එන්න ඕනේ මෙහෙම වෙනවා කියලා. ඒක වෙනවා ඇත්තට පින්වතුනි. එතකොට ඒක දවසක් තුනක් හතරක් එහෙම මග අරිනකොට අරක තමන්ට ඒ කොන්ෆිඩන්ස් එකක් එනවා මේකෙන් මට ගැලවෙන්න පුළුවන්. තමයි චරිතය ස්ටේබල් ගතියකට ගේන්න පුළුවන්. ඉතින් ඒක අද කාලේ තියෙන ප්‍රශ්නයක්. එහෙම රාගය ගැන වුණත් මොනාර හිතුවත් මෙයා කරත් ඒ අරක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක පාලනය කරන්නේ නැතුව පින්වතුනි මේ දෙකට තමයි මේ ගොඩක් නීති බුදුරජාන් වහන්සේ දාලා තියෙන්නේ ශික්ෂාපද. අපි දානවා මේ ශික්ෂාපද දාන්නේ අපේ වදේකට වෙන්න ඇති කියලා. නෑ. ඒක හොඳට තේරෙනවා දැන් බුදුහාඳුරු භික්ෂුන් වහන්සේට දාලා තිනවා ගරුකාපත්‍ය කියලා. ඒක හරි ඉන්ටරෙස්ටිං ඇයි කියන්නේ ග්‍රේව් ඔෆෙන්ස්. ඇයි ග්‍රේව් ඔෆෙන්ස් කියලා දාන්නේ? මම බැලුවා හරි ඉන්ටරෙස්ටිං ඒ ග්‍රේව් ඔෆෙන්ස් මට්ටමට කැඩෙන මට්ටමට අපේ ඉමෝෂන්ස් ඇවිල්ලා ඒ ඇක්ෂන් එකට ගියාම MRI ස්කෑන් එකේ පෙන්වුම් කරනවා මේක අපේ අර රෙප්ටිලියන් බ්‍රේන් එක සම්පූර්ණයෙන් වෙලා ගන්නවා කියලා මුළු බ්‍රේන් එකම. ඒතර හිතන්න බුදුහාඳුරු කොහොම දැනුමක් ඇද්ද ඒ කියන්නේ ඒක ඒ විදිහට ඒ කියන්නේ ඩිෆරෙන්ෂিয়েට් කරන්න කැටගරිස් ඕ ටු කැටගරයිස් ඉට් අකෝඩින් ටු සිවියරිටි ඔෆ් යු නෝ ද ඩැමේජ් බලන්න ඒක මේ බුදුවරේ ඒකම ඇති අපිට විනය දාලා තියෙන ওই ශික්ෂාපද. ඒතර ওই අනිත් ශික්ෂාපද ඔක්කොම මේ විදිහට තියෙනවා පින්වතුනි. ඉතින් දැන් අනිත් එක තමයි ඔය මට්ටමට දාලා තියෙනවා. හැබැයි එදා කාලේ දැන් ওই සූත්‍ර කියවනකොට එදා කාලේ ඔය රාගය කියන එක සමාක දේවල් එච්චර මේ මොනවාද කෙරෙන්නේ දැන් අද කාලේ ඒව නොකරනවා කියන්නේ it is a miracle. ඒ කියන්නේ අද කාලේ මේ සමාක රාගයේ යම් දේවල් නොකරනවා කියන්නේ ඒක miracle එකක්. miracle එක කියන්නේ කෙරෙන්නේ නැහැ ඒක නිකන් ඔක්කොමලා නිකන් ඒක දන්නේ නැහැ. හැබැයි දන්නේ නැහැ කොච්චර power එකක්. මොකද මේ ඕන sense enjoyment එකකදී energy loss එකක් තියෙනවා. more the pressure the more the energy loss. So two things. First is sensual women, or I mean for men, for women is men. ඒ අනිත් පැත්ත ඒ දකීම ඇහිම ඒ මේක ඒකෙදි enjoy වෙච්ච තරමට admire කරපු තරමට හරි මොකක් හරි අර energy එක යනවා අනිවාර්යයෙන්ම. දෙවෙනුවට එන්නේ කෑම. කෑම තමයි පංචේන්ද්‍රයන් වලට. ඉතින් ওই දෙක තමයි regulate කරන්නේ අපි දැන් ওই ශික්ෂාපද දීලා බුදුහාඳුර අර foundation එක හදනවා අපිට සතර සතිපට්ඨාන ඒවා මේවා වඩන්න අවශ්‍ය කරන mental purity එක. ඉතින් මේවා කැඩි කැඩි අපි කොච්චර බණ අහුවට වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. මේ මනස කර වෙලා තියෙන්නේ. තේනව නේද?
ඒක කවදාකවත් අඩුගානේ දැනගෙන මේක හරි ගස්සක නාවතින් අඩුගානේ නාකි වෙන්න ඉස්ස මැරිලෑන්ඩ් ඉස්සලා මේ ඥානෙ එන්න තියෙනවා. ආයේ පදේ කියවනකොට ඒ ඥානෙ ට්‍රිගර් වෙන්න ඉඩ තියෙනවා. මේ ධර්මයේ ගොඩාක් නෙමෙයි පිංඔතනි. යේ ධම්මා හේතුපබව. ඔය පදේ එදා ඉතින් උන්වහන්සේලා පෙරම් පුරාගෙන ආවේ ඒක ඇත්ත. හැබැයි මේක ගොඩාක් එක්ස්ප්ලেইন කරේ නැහැ මේක පොඩි එකකින් ට්‍රිගර් වෙන්න පුළුවන්. ඒ තියෙන්නේ අපේ අර මේ මෝරලම්මදී පවිත්‍ර භාවයේ මෝරලම්මදී. ඉතින් මේ අද කාලේ අපි උනත් ෆේස් කරන්න වුණා ඒ කියන්නේ සමාකේව අර ඉඳලා හිටලා වෙච්ච ඒවා බුද්ධ කාලේ අද නිකම්ම ගොඩාක්ම වෙනවා අපින් උද. ඒකත් එක අමනුෂ්‍යොත් එකතු වෙලා තියෙනවා. අමනුෂ්‍යෝ මේ ධාතු කොටස් වලට ඒ කන ඒක ආග්‍රහණය කරන කට්ටිය අපේ ඇඟේ හැදිලා තියෙනවා. අපිට ගොඩක් තේ කනවා මම කෙටියෙන් මේ ඉක්මනට දෙන්න බලනවා මේ මේ එතකොට අපි අර ඒකට ඉඩ දෙනවා කියන්නේ අර අමනුෂ්‍යත් තියාගෙන අපිට ඒ ලොකු બ્લોක් එකක් තියාගෙන තමයි යන්නේ. ඉතින් මට හරි ඉන්ට්‍රෙස්ටිං කියන්නේ මේ පිට රටවල වල මේ මොනවාද වෙන විදේශ රටවල වල මම දන්නේ මේ පළාතේ සම්බන්ධ ඇති ගෲප්ස් හැදිලා තියෙනවා මේකේ හානිය දැනගෙන අනිත් පැත්තට වඩාගෙන යන. මේක සමාජයට Tamante එක රිෆර් කරන්න පුළුවන් වෙයි මේක හරිනේ ටිකක් අසභ්‍යයි ඇත්තටම කියනවා නම් හැබැයි අසභ්‍ය වුණාට ඒක පොයින්ට් එකක් NoFap කියලා under NoFap 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 කියලා මේක දැන් විශේෂයෙන්ම මේ මොනවාද රාගය සම්බන්ධව මේගොල්ලන් දවස් 3ක් සතියක් එහෙම මග අරගෙන ඉන්න කට්ටියක් ඒ කියන්නේ ඒගොල්ලන් ගෲප් එකක් හැදලා ඒකේ තියෙන ආනිසංශ දැනගෙන ඉතින් දැන් මේක පින්වතුනි අපි දැනගන්න ඕන දෙයක් අපි මෙච්චර නිවන් මගක් යන කට්ටියක් හැටියට මේක ඉස්සර මේ වචන තිබ්බ කුමාර බ්‍රහ්මචාරී එහෙම කියලා. හැබැයි අපි නමවත් දන්නේ නැහැ මං හිතන්නේ. මමත් මේක අහලා තියෙන පස්සේ මම මේ ගැන රිසර්ච් කරා මොකද මගේ පෞද්ගලික ප්‍රැක්ටිස් එකටත්. ඉතින් මේ මේ බ්‍රහ්මචාරී ඒ කියන්නේ මේක දැන් මං කියන්නේ බැඳලා හිටියත් හරිනම් ළමෙක් හම්බෙන්න තමයි මට තේරෙන විදිහට දැන් මේ ළමේ කම්බෙන් එක පර්පස් එකක් තියෙනවා. ඒක පර්පස් එකක් නැතුව අපි දෙයක් කරනකොට ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් නෙමෙයි ඒකේ තියෙනවා. ඒක විද්‍යාඥයෝ හොයලා ඉන්න කල ඉන්නකොට අපි අපාය වලට ගිහිල්ලා ඉවරයි පින්වතුනි. ඒ කියන්නේ ඉතින් මේකේ අර තියෙන්නේ දැන් මම ආවේ මං කිව්වේ මං දැන් මේ මොනවාද බෝනස් ඉන්නේ කියලා. දැන් මම මෙහෙම වඩිනවා. මට දැන් ගමනක් නෑ. එක ගමනක් තියෙන්නේ. ඉස්සර කවුද මේ කිරිබත් ගොඩ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මාව මේ බුද්ධ ගයාවදී හම්බුණා මගේ දෙමව්පිය ඇවිල්ලා මම ඒ වෙලාව තිබ්බ හින්දා මම ඒගොල්ලව තාවකාලිකව පැවිදි කරා සති දෙකකට. ඉතින් ඒක ආරංචි වෙලාද කොහෙද ස්වාමීන් වහන්සේ වෙලාවේ මම මුණ ගැහිලා ඇක්වා පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ලකෝ දෙයක් කරගෙන තිනවා මෙහෙම කියලා. මම කිව්වා ස්වාමීන් වහන්සේ මම පින් කරන්න ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මම දෙමව්පියන්ට උපස්ථාන කරන්න කියලා ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මම දෙමව්පියන්ට තියෙන බැඳීම නැති කරන්න පෙන්වන්න ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ මේ කාම ලෝකෙට මේ ඇත්තටම මං හිතනවා ඒක තමයි මගේ ඉස්සර ගොඩක් හරි මිශ්‍ර වුණ අර රහතුන් වැඩි මග ඒ ස්වාමීන්වහන්සේගේ අයිඩියාස්ෙයි ඒක උන්වහන්සේ අර මේ දැනගන්න ඉස්සෙල්ලා කට්ටි තුන ඇත්තටම අපේ යම් සමීප මේකක් තියෙනවා නැත්නම් ඒ කියන්නේ ඉක්මනටම කෙලින්ම ඩිරෙක්ට්ලි දකින්න මේ තියෙන தত্ত্বය නිවනට කෙලින්ම යන්න උන මේ මොකද්ද කෙරෙන්න ඕනේ කියන එකයි. ඉතින් කොහොම හරි මම අර කිව්වේ ළමෙක් හම්බෙන්න විතර හරිනම් එතනින් එහාට අපේ මිස්යූස් එකක් ඒ කියන්නේ ඒකෙන් රිපර්කෂන්ස් විඳින්න වේවි. ගොඩක් වෙන්නේ අපි ඒකට ඉඩ දීලා තිබ්බා. මොකද අපි හුස්ම වුණත් ගොඩාක් අපි මෙහෙම මෙහෙම ආශ්වාස ප්‍රශ්වාස ප්‍රාණේ වුණත් ඒකට තියෙන සීමාවක් අපි උප්පත්තියේදී ගේන. ඒ සීමාවට වඩා අපි එනර්ජි ලොස් එකක් ඇති කරවතින් අපිට ඊට පස්සේ අර බැටරියක් වගේ බැටරියේ තියෙන චාර්ජ් එකෙන් මේවා කරවතින් අපිට පාවිච්චි කරන්න ඒ කියන්නේ තව අපිට කරන්න වැඩක් කරන්න බැරි වෙන්න පුළුවන් පින්වතුනි. ඉතින් මේක අපි මේ කන්ටේන් කරන්න තියෙන දෙයක්. ඉතින් මේකට දැනුම අවශ්‍යයි. මේ විදිහට තියෙනවා දෙයක්. ඒ වගේම රිස්ට්‍රේන් වෙන්නත් අවශ්‍යයි. ඒකයි මම කිව්වේ දවස් දෙකක්, දවස් තුනක්. ඔහොමම. ඊට පස්සේ බුද්ධාලම්මන ප්‍රීතියේ ධර්මයේ ඒවා වැඩෙනකොට තමන්ගේ අර ස්පෙෂල් බ්‍රේන් එක වැඩෙනකොට තව දෙයක් හැදෙන්න ඕනේ පින්වතුනි. රාග දෝෂ මොහ හැදුනම, ද්වේෂය හැදුනම ඇඩ්‍රිනලින් මොකද හෝමෝන්ස් හැදෙනවා. තව රාගයේදී තව ඒවා හැදෙනවා. මෝහයේදීත් නිකන් ඔහේ ඉන්නකොට අනිවාර්යයෙන් මේ හැම thought එකටම corresponding hormone secretion එකක් තියෙනවා. එතකොට මේවා සංසිඳීගෙන යනකොට බුද්ධාලම්මන ප්‍රීතියනකොට ඒ වෙනකොටත් මොනවාරි හැදෙන්න ඕනේ නිපින්වතුනි. ඒකට තියෙනවා දෙයක්. හැබැයි term එකක් නැහැ. ඒකට ආයුර්වේදෙන් process එකක් තමයි කියන ඕජස් කියලා. ඕජස් කියලා අහලා තියෙනවද නැහැ? ඕජස් තේජස්. දැන් මේ ඕජස් කියන ද්‍රව්‍ය හැදෙනකොට සාමාන්‍යයෙන් ඒක හරි ෆයින් මැටීරියලයක්.
ඒක ඇත්තටම ගොඩාක් අර ධාතු කොටස එහෙම හැදෙන්නේ නැතුව තියලා ෆෝම් වෙන බොහොම අපේ සාරවත් පැත් කොටසක්. ගොඩක් ඒක හැදෙනකොට සාමාන්‍ය අපේ කඹුල් ෂයින් වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය මොලේට යනවා. මොලේ ඇරිච්ච නැති ඒරියාස් ඇරෙන්න පටන් ගන්නවා. ඒක තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඒක අර මේ අර නර්ව්ස් බොහොම ෆයින් නර්ව්ස් මොලේ තියෙන ඒවා ෆන්ක්ෂන් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පින්වතුනි ඒකෙදි අර ෂයින් එකක් එනවා සාමාන්‍ය එක දැක් ගන්න පුළුවන් ඇඟවල් වල මේ කඹුල් වලයි නලල් පටලයි මං කියන ගොඩක් අයට ඒක ලබා ගත්ත අය ඒක නැති කරගන්න එපා ඒ ෂයින් එක මේ චාම් එක තියෙන අනිත් පැත්තට වෙනකොට පින්වතුනි අපි නිකන් මුස්පේන්තු වෙනවා ඒ කියන්නේ කට්ටියට එපා වෙනවා දැක්කමයි හරි අම්බුනමයි නිකන් වදයක් ඒ කියන්නේ ඒ කියන්නේ අර මේ අපි මොකද්ද මූණ ඇඹුල් කරන් ඉන්න කරන්න දෙයක් නැහැ يعني අපිට ඉබේම වෙනවා අපිට ඇක් කරන්නත් බෑ ඉතින් අර අරක හැදෙනකොට අමුතු චාම්මයක් එක හැදෙන තමන්ට අර තම සතුටින් ඉන්නේ ඇත්තම කියනවනේ මේ ඒ නිර්ආමිෂ සතුට ඒක අර ඒකයි අර පැත්තට හදාගෙන යන ඩේලි ප්‍රැක්ටිස් එකක් කරනකොට ඕජස් එහෙම හැදි හැදි බුදුන් වැඳලා ඒවා රිස්ට්‍රේන් කර කර එහෙම තමන් අර ධර්මයේ මෙනී කරනකොට ධර්ම කල්පනාවල ඇතිනකොට විශේෂ ඕජස් හැදෙනවා නිකන් මේ සද්ධා විතරක් නෙමේ සති සමාධි ප්‍රඥා ඒව වැඩෙනකොට ඉතින් ඩේලි ප්‍රැක්ටිස් එකක් අනිවාර්යෙන්ම විශේෂයෙන්ම දැන් ඉතින් මෙහෙනම් හැමෝම ඩ්‍රයිව් කරන්න වෙනවා ට්‍රැෆික් බ්ලොක්ස් වල යන්න වෙනවා නේද ඒ කියන්නේ ඩේලි රූටීන් ඉතින් මේවලදී උනත් අර මේ වැඩ මෙකැනිකලි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ කියන්නේ අපිට දැන් ඔය දැන් මහතරමට පොඩ්ඩක් කියන්න ගියේ මට වෙලා එහෙම කතා කර කර ඉන්නත් බැරි හින්දා දැන් ඔහොම ඩ්‍රයිව් කරනකොට අර බලන්න ඕනේ මෙන්ටල් ස්ටේට් එක පිටිපස්සේ තියෙන රිලැක්ස් කරලා ඒ රිලැක්ස් එක බලාගෙන තියෙන විදිහට තමයි එලවන්න ඕනේ අතු ගන්න ඕනේ ඒ කරන වැඩේ පිටිපස්සට දාන්න ඕනේ මේ බලන්න ඕනේ මෙන්ටල් ස්ටේට් එක කාම් එකටද කරන්න කියලා ඒ සනීපයකින් සනීපයක් කරගන්න ඕනේ වැඩේ ටක් ටක් ගාලා වැඩේ කළා සනීපයට යන්න නෙමෙයි ඒ වැඩේ කරන ගමන් දැන් මේ මහත්තයට එන්න උනා මාත් එක පයින් අර ඒක ඒ වෙලේ ඒ ටික he just fully enjoying the walk and spreading metta ඉතින් ඒ වෙලාවේ තමන් අර මේ අර දැන් මේකෙදී පින්වතුනි වැඩෙන්නේ හේතුවක් නැති සතුට අපි හිත පිරිසුදුනකොට ඇතුලේ හේතුවක් නැති සතුටක් එන්න පටන් ගන්නවා දැන් අද අපිට තියෙන ගොඩක් විට හේතුවක් නැති දුකක් නේද ඔක්කොම තියෙනවා මේකෙන් තව මොකද ලොකු ප්‍රශ්නයක් ඒ නරක දත ගලවනකල් කුණු දත තියෙනකල් ඉතින් ඔළුව කැක්කම තියෙනවා පින්වතුනි ඒ කියන්නේ කොච්චර දැන් බලන්න සමාකට බිලියනර්ස්ලා හතරවෙනි පාර බැඳලා තියෙන්නේ අපි හතරවෙනි පාර බැඳලා තියෙන ඉතින් ඒගොල්ලන් තාම බලනවා ෆුල්ෆිල්මන්ට් එකක් රිලේෂන්ෂිප්ස් වල ඒත් වැඩි තියෙන ඒගොල්ලන්ට කවුරුත් ධර්මයේ හම්බෙලත් නැහැ මොනවත් නැහැ අර සල්ලි විතරයි හම්බෙලා තියෙන්නේ ඉතින් මොනා කරන්නද තාම අර ප්‍රඥාව නැහැ 80 වෙදි ට්‍රයි එකක් දෙනවා ඉතින් එක පින්වතුනි ඔක අපිට ලැබිච්ච නොලෙජ් එක ඒක අපි ඉතින් පිනක් මේක මේ විදිහට අපිට ඉක්මනටම ලැබිලා අපිට ඉක්මනටම රෙක්ටිෆයි කරගන්න පුළුවන් දැන් පර්ෆෙක්ට් වයිෆ් කෙනෙක් දන්නවද අර මේ මොකද්ද perfect husband කෙනෙක් හොයපු මේ අර එක පොතක් ලියලා තියෙන how to find a perfect wife how to find a perfect husband ඒ බුක් ස්ටෝර් එකට ගිහිල්ලා තියෙනවා එක මහත්තයෙක් ඒ පොත හොයාගෙන එතකොට මේ මොකද්ද මැනේජර්ද කවුද මන් දන්නේ එතන ඉන්න මෙයා කියලා තියෙනවා මේ මොකද්ද go to the fiction section කියලා ප්‍රබන්ධනේ ප්‍රබන්ධ කොටසට යන්න කියන You'll never find such a perfection. It is not possible. So you must think, ekai api ara yutukam ishta karanawa sacrifice karanna purudenawa. Eken api solid foundation ekak hada gannawa nivanata. Eken mind ekak mental peace ekak soothrayak kiyawanna pulam pinwathune. Kaatawat gini godawal deela naha. Taman selfish wela naha. Thavakalika mewata yatapath wela mehema gihilla naha. Ithin මම පින්වතුන්ලට කියන්න ඕනේ මට I must make a confession also you know because මෙහෙම දෙයක් තියෙනවා මම මේ මාතරත් කව දැන් මගේ අවස්ථාව තියෙනවා මම LTTS එක කිලෝමීටර් 2000ක් විතර ඒ ගිය ගමන් තියෙනවා මරණයට ලෑස්ති වෙලා සීඩේ රැකගෙන ඒගොල්ලන් LTT හැටි දැක්කේ නැහැ පංච උපාදාන ස්කන්ධ හැටියට තමයි මෙනි කරේ ඒගොල්ලොත් බැලුවා මට පිස්සුද එක්කෝ ඒගොල්ලන්ට බය නැද්ද ඉතින් ඔය ගොඩක් තියෙනවා වෙච්ච ඒවා ඒ අස්සේ
තව කැලේදී වලසුත් එක්කයි අලිත් එක්කයි වෙච්ච සිදුවීම් තියෙනවා. ඉතින් ඒවා මන් දන්නේ එකක් දෙයක් කියන්නද මන් දන්නේ. ආස දෙවට. මටත් බෝරින් එමේ. ඒකයි වැඩිම අලුත් දෙයක් කිව්වේ යා එයාපෝට් එකක් අප් වෙන්න මිනිස්සු. මොකද ඒක ටිකක් හරි මට ටිකක් මටත් බෝරින් මේවා කියලා කියලා කියලා. ඒ කියන්නේ මාත් අලුත් ඒවා හොයනවා. අලුතෙන්ම උනේ ඉතින් මේ මෙදාපාර ළඟදී මේ කැබ්ලිත් එක ගහලා තියෙනවද අර කැබ්ලිත් දේවාලේ. එහෙ මං කිලෝමීටරක් එකක් එතනින් එහා මේ හට් එකක හිටියා මේ මෑතකදීම කැලේ හිටිය ඔතන තමයි. ඉතින් එතනදී දැන් මේ වැඩේ තියෙන්නේ එතන මිනිස්සු කිලු මේකක් නෑ. අර ආමි කැම්පින්ගෙන් තමයි මට කැම්ප් පැකට් එකක් ඇවිල්ලා ගෙනලා දුන්නේ. ඉතින් මිනිස්සු දන්නේම නැති මේ දැකලා දැනිලා නැති සත්තු ඉන්නව නේද? ඒගොල්ලන් අපි බය නම් ඒගොල්ලන් කොච්චර බයද? ඒ බයට තමයි ඒගොල්ලන් එක්කෝ ඇටැක් කරනවා දුවන්න බෑ කියලා හිතනොත් නැත්තම් මේ ආයේ අරෙන් ඈතින් හරි මේකක් කවද්ද දුවල යනවා. ඉතින් මේ පාරනම් හැබැයි වැඩි එන්කවුන්ටරයක් උනේ නැහැ. කම වතාවක් තමයි දැන් එළියනේ ටොයිලට් එකට යන්නේ. ඒ යන වෙලාවේ 6ට 7 මාට වගේ අර වලහා නේ වලහා වලස්සු හරියට ඉන්නවා. ඉතින් ඌ අර මෙහෙම ඌට ඉවක් ආවා. අර අර සද්දයක් යනවා කලනේ අමුතු මේ නිකන් මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක නිකන් ভাইබ්‍රේට් වෙනවා අර ඌගේ ලොකු ලංග්ස් ද මන් දන්නේ. ඉතින් ඌ එන්න බැලුවා. ඊට පස්සේ එන්න බැලුව මමත් දැන් ටොයිලට් යනවා. ඒ කියන්නේ මේ දැන් මේ මෙහෙම එළියේ පස්සේ ඔහොම ඉන්න ගමන් ඌ එන්න බැලුවා. එන්න බැලලා ඌට මං හිතන්නේ බය වගේ මෙයා වෙලා ඊටත් කෑ ගහගෙන ගියා. ඔච්චරයි ළඟටම ආවේ. හැබැයි මම ළඟටම සත්තු මෙයා වෙච්ච එක අවස්ථාව දෙයක් කියන්න. එක බඹරගස් තලාවේ. ඒත් වලස්සු විමානයක්. ඔය වලස්සු ගොඩක් ඉන්න. රෑට ඉතින් ඇහෙනවා සාමාන්‍යයෙන් උන් එනවා මේ ගල ඉන්න බලනවා අර ගල් ගේට් ඇතුළට. සාමාන්‍ය කන්ද පිරිත එහෙම කිව්වම ඉතින් ටික සද්ද වෙනවා මම යනවා. දවසක් මට නිින්ද කියලා තිබ්බා 12ට විතර. මේ හීනෙන් වගේ ඇහෙනවා ගල සද්දේ. මම නිකන් මෙහෙම ඇහැල්ලා අර පන්ද මෙහෙම වැඩි කළා මෙහෙම කර ගමන් ඌ ඉස්සරහා. එතකොට විරුප්පක්කේ මේ මෙත්තම් මෙත්තම්. ඒරාපතේ කිව්ව ගමම ඌ හැරුණා ඩුක් කළා. ඔය මාස 6ක හිටපු කාලේදී ඔය ළඟටම ආපු අවස්ථාවක්. ඔතනදිම එක වෙලාවක් මුල් අවස්ථාවේදී මම දැන් මෙහෙම දැන් සාමාන්‍ය රස්නින්ද සිවුරු උඩ හරියනේ අඳනෙත් එක්ක මේ වැඩින්නකොට මේ මට මොනවද දැනෙනවා මේ මේ හරි. පස්සේ එකක් නෑ මං ඊට පස්සේ එහෙම මෙහෙම දෙපාර තුන් පාරක් නෑ මෙහෙම ඉඳලා තුන්වෙනි පාර හිතිලා මම ඇස්සල්ලා බලනකොට මේ සර්පෙක් ඉන්නවා මෙහෙම. පස්සේ මම මෙහෙම ලාඩ් නැගිටිනොත් එක්කම උත් මෙහෙම දැනුණා මොකක් හරි ලයිව් දෙයක් මෙහෙම බලාගෙන හිටියා. අපි දෙන්න ගැස් දෙක මෙහෙම මෙහෙම ඉන්ටරැක්ට් වුණා. තේන නිය ටික යාළුයි වගේ මං කරේ. ඊට පස්සේ ආයි මෙහෙම ගියා ආයි බැලුවා ආයි ගියා ආයි බැලුවා. ඔය එක පාරක් ඔය පැත්තෙක් ඉතින් එක දවසක් නම් මෙහෙම දෙයක් වුණා. මේ ඔහොම අතුරු පාරක මේ වඩිනකොට මේ තනි ඇත්තා තනි අලියා බොහොම දරුණුයි කියලා ඒක දරුණුයි කියන්නේ මම දැක්කේ නෑ ඒ වෙනකල් වෙන ස්වාමි මාතලා පන්නලා තියෙනවා මේ එහෙම වෙලා තිබ්බා. මම ඉතින් උදේ මෙහෙම යනකොට එකපාරටම මේ මේ හරි දැන් මේ අත තියෙන්නේ ඒ හරි අර පිඹිනා වගේ කල ඒ පිඹින මේක බලනකොට මේ අත ගාව. දැන් මට ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත් බෑ. මාව ෆ්‍රීස් නෑ ෆ්‍රෝස් ෆ්‍රීස් වුණා වගේ. පස්සේ මම මේ ෆ්‍රෝසන් මෙහෙම මේ දැන් මෙහෙම ඉන්නවත් එක්කම දැන් මම අපවත් වෙනවා කියලා තමයි අනිවාර්යයෙන්ම හිතුනේ. දැන් මම හිතුනේ ඌ හොඬ වැලින් ගනි මෙහෙම මේවා කරයි කියලා. ඉතින් ඒ වෙලාවේ හැබැයි බඩ ඇඹරෙනවා. දැන් ගොඩක් ඉස්සර දැන් අතර මුල්ම කාලේ මං කැලේ ගිය. බඩ ඇඹරෙනවා වගේ කාමර තියෙන්නේ. ඔක්කොම නිකන් මේ පස්සේ හිතට එනවා මේ ඥාන ලෝක වාංශය දැන් නැති වෙනවා. වාංශයේ භාවනාව ඉවර නැහැ. මේක ඉවර වෙන්නේ සති සම්පජන්නේ ධර්මයේ පැහැදිලි දැකලා අවබෝධ වෙලා තණ්හාව නැති වෙලා තමයි මේක ඉවර වෙන්නේ. ඉතින් තාම ඒක ඉවර කරලා නැහැ. අනිත් ආත්මේ නැවතිච්ච තැනින් පටන් ගන්නවා. ඔය ටික මට කියවුණා. ඉතින් මම එහෙම නිකන් මේක මිනිත්තුවක් නිකන් තප්පරයක් නිකන් කල්පයක් වගේ වෙලාවේ ඔහොම ඉන්නවා. ඒත් මොනවත් වුනේ නැහැ. ඉතින් තාමත් හිටියා උත් එහෙම හිටියා. ඊට පස්සේ ඔහොම වැදියා. ඉතින් ඒක නම් ගොඩක් කල් වුණේ.
හැබැයි 2015 නම් ඉතින් ඒක මම මේ පණ ඇද්දා වගේ දෙයක් වුණා හයි ඇල්ටිටියුඩ් එකේදී. ඕක 2014 ත් වුණා වෙන විදියකට. හැබැයි හොඳටම වුණේ 2015. එකෙක්ව තියෙනවා ඉතින් මිනිස්සුත් එක්ක වෙච්ච ඒවා එහෙම තියෙනවා. ඉතින් ඔෆිස් වල එහෙම සමහරට ඒවට යනවා ඇතින. මම රස්සාවක් කරා චූටි කාලයක්. ඒ කරනකොට ඉතින් ඒ කාලෙත් මම ප්‍රැක්ටිස් කරන්න බලන ඔෆිස් එකේ. දැන් ඉතින් තාත්තව සතුටු කරන්න මම යනවා ඒ පැත්තෙන්. හැබැයි ඒත් මම හිතුවා මටම රූල් එකක් දැක්කා කිසි ගෑනු කෙනෙක් මම බලන්නේ නැහැ කියලා. අර ඒ විදිහට ඉන්ද්‍රිය සංවර සීලය ඒක දැම්මා. ඊට පස්සේ ඔෆිස් එකේ ඉන්න ගමන් සූත්‍ර කියවන්න පටන් ගත්තා. ඒ කියන්නේ සූත්‍ර කියවනවා ඒක දන්නවා මට ගුරුහාමුදුරු කිව්වා කියලා තිබ්බා ඒ කාලේ. මේ දැන් ඒ අපි ඔෆිස් යන්න වෙලා තියෙන අපේ මොන හරි කර්ම තියෙනවනේ අපි ආස කරලා තියෙනවා පෙර භවයට. හරි ඒ විපාක තිබ්බින්ද තමයි එහෙම ඒවට කරන්න වුණේ. එතකොට ඒ විඥානේ ආයි එන්න පටන් ගන්නවා අපි ඒවා ඒවන් විතරක් කරගෙන ගියොතින්. ඒ අතර අපි ධර්මයේ ගෙනාවතින් ඒක රිප්ලේස් වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හරි. ඒක පොඩි පහේ නෑ ඔය රස්සාවල් අස්සේ හරි ගොඩක් කාර්ය බහුල තැන්වල තමන් මේ ධර්මයේ ගෙනාවතින් ඒක ලොකු ප්‍රෝග්‍රෙස් මේ මේකක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ මම කරපු වැඩේ එකපාරක් ඔය අපි ඔඩිට් කරනකොට සමාජ කට්ටිය මේ දැන් අපේ කලීග්ස්ලා බොරු කියනවා. ඒ කියන්නේ බොරු කියනවා කියන්නේ දැන් අපි කොයි හරි වෙන ඩිපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා කියලා කියනවා අපේ මොනවාද ජෙනරල් මැනේජර් අහනකොට අපේ වැඩ තියෙනවද එහෙම එහෙම කියලා. ගොඩක් වුණා මට එකක් මං කියන්නම් කේන්තිය නැති කරගන්න හැටි. ඉතින් ඊට පස්සේ මම ඒ ඔඩිට් මේකෙන් ගිහිල්ලා හිටියාම තව ඔෆිස් එකට අර ඒ ඉන්න කට්ටිය ඔඩිටර්ලත් ඒක අකමැතිනේ මගේ වැරදි කියලා කියලා මෙහෙම මම බලන්නේ නැව හරියට. ඉතින් මං ආවන් පස්සේ මේ අනිත් ඔඩිටර්ස්ලා එකතු ලක්වා ශානක නෝ මෙයා මෙහෙම මෙහෙම කිව්වා අපි යාට මොන හරි කරන්න ඕනේ මේ. ඉතින් මම බැලුවා මං දැන් බලන්නේ මගේ හත්තුරා තමයි මගේ ද්වේෂය අවුස්සන එක්කන මගේ මිතුරා තමයි ද්වේෂය නැති කරන එක්කන ඒ මයින්ඩ් එකෙන් තමයි මම හිටියේ. මම ඒගොල්ලන්ට කියන්න ගියේ නෑ. මම හැබැයි එක ටිකක් සුනී කරන්න කිව්වා නෑ ඒගොල්ලන්ගේ යුතුකමක් වෙන්න ඇති අපේ තියෙන වැරදි බලන්න තියෙනකොට බැලුවා ඇයි මම මේ පොහොර දාන්නේ නැත්තේ. දැන් හැබැයි මං එහෙම මේවා කරන් ගියා. පස්සේ මං අර යනකොට පල්ලෙහාට අර මං වැඩ කරන තැනට අනිත් ඒගොල්ලන් හිතුනේ මං ආයේ එයි කියලා. ඒගොල්ලන් හිතුනා දැන් වෙන්දට මිනිස්සුල බහ ගහ ගන්නවා බනිනවා. ඉතින් මෙයා මේ මට වඩා වැඩිමල් වයසෙන් ඒ අංකල් කෙනෙක් වගේ. ඒගොල්ලන් බලහගෙන ඉන්නවා මේ කොහොමද මං රියැක්ට් වෙන්නේ කියලා. ඒ වෙලාවේ යාට දැක්ක මට දුක හිතුණා. අයියෝ මම මොනවද මේ කරේ යාර යා ගැන මම හිතන් දුක හිතෙන්න ඇති. කොහොමනත් මගේ හිතේ යට නිකන් පොඩි කලකිරීමක් තිබ්බා මේ මිනිස්සු කියන්නේ මේ වගේ අයද කියලා. ඒ කියන්නේ මෙහෙම ඉඳගෙන එක පිට මේ විදියට කරනවද දේවල් කියලා. ඉතින් හැබැයි ওই කලකිරීමත් කේන්තියක් පින්වතුනි. ඩිසපොයින්ට්මන්ට් එකක්. මම ඒක ගැන ඒ වෙලාවේ හිතුවේ නෑ. පස්සේ මගේ භාවනාව ප්‍රැක්ටිස් වෙලා මෙටික් මේ මොනවාද ගිය වෙලාක ස්ට්‍රෙන්ත් එක තියෙන වෙලාවට මම මේ මහත්තයා විශේෂයෙන් ගත්තා හිතට. අරන් එයාට හොඳටම සුබ පැතුවා. ඒ කියන්නේ මගේ අර පොඩ්ඩක්වත් ඇතුලේ මෙයා ගැන වෙනසක් නොවෙන්න. ඉතින් ඔහොම ගියා. ওই විදිහට මං හිත පිරිසුදු කර කර ඔෆිස් වලයි අරහේ මේ ඔය කටයුතු කරා. පස්සේ මං පැවිදි වෙනකොට දැනුම් දුන්නේ එකපාරටම ගොඩක් කට්ටියට. කොහොම හරි දෙන්නේ කැවිල්ල හිටියා ඔෆිස් එකෙන්. ඒ මහත්තයා යගේ පුතයි පිරිකර වගේ උතරගෙන ඒ වෙලාවේ ඉතින් ওই වගේ එක එකව වෙනවා. ඉතින් මේ මෑත කාලෙදිත් ඉතින් මට මොනවාද ප්‍රශ්න කරා කියලා අපේ කර්ම වලටනේ පින්වතුනි කවුරු හරි කරන්න හිතෙන්නේ. ඒතර අපි ආයේ අලුත් කර්මයක් කරන්න යන්නේ නැහැ. ඒක අපි අඳුර ගන්න ඕනේ. අපිට අපි නොකරපු දේක් අපිට එන්නේ නැහැ පින්වතුනි. ඔක්කොම එන්නේ අපි කරපු දේවල් රිෆ්ලෙක්ට් වෙනවා. ඉතින් අපිට ගුරෙක් හැටියට මේ සිටුේෂන්ස් එන්නේ කවුරු හරි අපිව පාවා දෙනවා නම් ඩිසපොයින්ට් කරනවා නම් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ මේ අපි කරපු එකේ ස්වභාවය පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ අපි එකට ප්‍රතිවිරුද්ධව මෙන්ටැලිටි එකක් මේවාක් ඇති කරගත්තොත් ඒකෙන් අපිට ලොකු වාසියක් කරගෙන ඒක සුද්ධ කරගෙන අපි ලොකු ගොඩවීමක් මොන හරි විශේෂ අහන්න වගේ තියෙනවා ධර්මයේ හරි මොකක් හරි ජීවිතය ගැන හරි. හරි භාවනාවක් කරන්න කැමතිද මේ චූටි වෙලාවේ? චූටි හා එහෙම කැමතිද ඔක්කොම ප්‍රශ්න ටිකක් නිවිලා යන්න කියලා? හැබැයි මොන හරි අහන්න තියෙනවා මේ මං විතරක් කතා කරොත් මං දන්නේ නැහැ පුතේ ෆීඩ්බැක් එකක්. මේ රට ගැන මං දන්නෙත් නැහැ. මොකක්ද දන්නේ මේ කාලේ වෙන්නේ සුනාමි වෙනවද
ටයිෆූන් තියෙනවා ඔ මැනිය ෆස්ටෙප් එක තමයි ඔහොම දැනගන්න එක මට දැන් මෙහෙම ඇලීම් මේක ඇඩික්ෂන්යක් කියලා. ඒ කියන්නේ ඇඩික්ෂන් වලදී සාමාන්‍යයෙන් කියන්නේ අර මොකද ෆීල් ගුඩ් හෝමෝන්ස් කියලා මන් දන්නේ මොකද කියන්නේ එන්ඩෝෆින්ස් මන් දන්නේ නමක්. ඒව සෙක්‍රීට් වෙනවා කියලා නේ කියන්නේ. එතකොට ඒකට අර හෙරොයින් ඇඩික්ට්ලාගේ සමානව සෙක්‍රීෂන්යක් වෙනවා කියනවනේ ඔය ගේම්ස් හරි තව අනිත් ඒවා තියෙනවා මට ඒක කියන්නත් මොකද්ද වගේ අර යම් යම් මේ අසභ්‍ය යම් යම් මේ දැන් ඉන්ටර්නෙට් එකේ ගොඩක් හැදිලා තියෙනවනේ. ඒ කියන්නේ ඒකත් එක්ක අනිවාර්යයෙන්ම අමනුෂ්‍ය වෙන අමනුෂ්‍ය තමයි ඇඩික්ට් වෙච්ච අය. ඇඩික්ෂන් ඇඩික්ට් වෙච්ච අය තමයි අමනුෂ්‍ය ලෝකවලට යන්නේ. ඒක නැති කරගන්න බැරි වුණා මනුෂ්‍ය තලේ. ඊට පස්සේ අර මෙහෙම එල්ලිලා හිටපු ඉඳ අර එල්ලිලා ඉන්න තලයකට යනවා. එතකොට එල්ලෙන තවත් ඒක එල්ලිලා ඒ කරන වැඩේ කරන්න බලනවා තව කෙනෙක් පාවිච්චි කරලා. ඉතින් මේ මනුෂ්‍ය ලෝකේ. ඒ කියන්නේ අර ඒගොල්ලන් අර සමීපව එක එකයි කනෙක්ට් වෙවි යන්නේ. දෙවිවරු අපි දේව වැඩ කරනකොට දෙවිවරුන්ට සමීප වෙවි අපි යන්න පටන් ගන්නවා. එතන නිවන ගැන හිතනකොට නිවන තියෙන යම් ඒව මග ගිය අය සමීප වෙන්න පුළුවන්. ඉතින් අපි යන්නේ කොහෙද? අපි සාත්‍ර කට්ටිය ගාවට යනවා නම් සාත්‍ර කට්ටිය. අපි දැන් ඒ යන මේ කණුව තමයි අපේ මේ මේක වෙන්නේ. ඒක අපි පරිසං වෙන්න ඕනේ. අපි ඇසෝෂিয়েට් කරොත් ඉතින් උත්තමයෝ ආර්යයන් වහන්සේලා ඒ දර්ශනය විශේෂයෙන් බුද්ධ වචනය අපිට කවුද ආර්ය කියලා දැනගන්න බෑම ඇනියෝ. අද කාලේ අපි එක එක බණක් කියලා මාත් කියන්න පුළුවන්. තව කෙනෙක් බණ ඕන කෙනෙක් එක එක අයිඩියාස් එක එක්ස්පීරියන්සස් දැන් මාත් එහෙමනේ කියන්නේ. හැබැයි අපිට මේ මේ ඒ මොන බණ කල්පනා කරොත්ද නිවන දකින්නේ කියන එක ඒක මට තේරෙන විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ඔරිජිනල් වර්ඩ්ස් තමන්ට කන්ටෙම්ප්ලේට් වෙන්න ඕනේ. ඒවා යෝනිසෝ මනසිකාරයට දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ රිලැක්ස් කරලා බොහොම සැහැල්ලුවෙන් අර වගේ වලින් සුද්ධ වෙලා ඔය ඇඩික්ෂන්ස් වලින් ඔය දුවන ගති නැති වෙලා නේ රිලැක්ස් නිකන් හිමීට හිතන්න පුළුවන් ස්වභාවය. හිමීට ගැඹුර වෙනවා. අරක ෆාස්ට් ඇන් ෂැලෝ. මේක ස්ලෝ ඇන් ඩීප්. මේ දෙක තමයි අපි දැන් පුරුදුලා තියෙන ෆාස්ට් ඇන් ෂැලෝ වැඩි සුපර්ෆිෂලි මේවා වෙන්නේ. අර ඉන්ටිව්ටිව් මේක ඇක්ටිවේට් කරන්න අද යුගයේ ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අර ධර්මයේ අර අරවේද රිලැක්ස් වෙලා මේවා වෙලා තමයි අර ඉන්ටිව්ෂන් ස්පාක් වෙන්න ඉඩ තියෙන්නේ. ඒක ඒකට ස්පාර්ක් වෙන්න අර දේශනාවල් තමයි අපිට ට්‍රිගර් කරන්න එකම මට තේරෙන විදිහට මට ওই බුද්ධ වචනය ඇට්ලීස්ට් ට්‍රාන්ස්ලේෂන් එකක් හරි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒකේ ගොඩක් නෙමේ පදයක් දෙකක් ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. ඒ කොටස් මම අපි දැන් චුට්ටක් තව චුට්ටකින් ඒක පොඩි එකක් කරමු. මේ ආපු එක පොඩි මේකක් ඒක අපි ප්‍රැක්ටිකලි මේම මෙන්ටල් පික්චර්ස් ගන්න ඕනේ. මේම අතරින්ද පාවිච්චි කරන්න ඕනේ. ඒ වෙලාවෙම සනීපයක් එනවා. ඒ සනීපේ භුක්ති විඳිනකොට ඒකට කොරස්පොන්ඩින් ඕජස් සක්‍රීෂණයක් වෙනවා ඒ වෙලාවෙම පින්වතුනි. දැන් අපි දැන් උනත් ප්‍රශ්නයක් තුලදී වරි වෙන්නේ නැතු හිටියොත් අපේ ඇඟේ හැදෙන විසඳුම දැන් අපි කැන්සර් එකක් කියලා වරි වෙවි වෙවි හිටියොත් තව කැන්සර් තුනක් හැදෙයි ඒ වරි වෙන හින්දා. හිතන එක තමයි ලොකුම කැන්සර් එක. ඒක හැදුනෙත් එහෙම තමයි. ඊට පස්සේ දැන් ඔහොම එහෙම පටන් ගත්තම තව ඒක දෙකුණ තුන දැන් ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණත් ආ මේක වරි වෙවි ගියා මේ ප්‍රශ්නේ තව දිග්ගහෙන් ඉඳ තියෙනවා. හැබැයි තමන් කූල් එකට ඉන්න පුළුවන් නම් ඒ වෙලාවට ගන්න නැතුව දැන් මම ඒක කරා එක අවස්ථාවකදී ටික මේකෙදී මට ඒක දෙන්න දැන් එකපාරටම ආව ඩෙඩ්ලයින් එකක් tomorrow I have to give finance controller ඒ වෙලාව අපේ බොස් ඉතින් හොඳටම ප්‍රෙෂර් කරා tomorrow you have to give the assignment. tomorrow කියන්නේ මට මාස දෙකක්වත් මදි කියලා මම භාවනා කර කර හිටිය ඇත්තටම ඇත්තටම ඉතින් දැන් මම මට ඕක ෆේස් කළා නෑ ඔය වගේ ටෙන්ෂන් ප්‍රෙෂර් එකක්. ඉතින් දැන් මම ඒ කාලේ හැන්දෑර ජර්මන් ගුරුදේවයන් වහන්සේව උපස්ථාන කරන්න යනවා වජිරාරාමේ. කෑම කාලා බැලුවත්තේ තාත්තලයි ගෙදර ගිහලා මේ නයිට් ටයිම් අරක කරනවා. ඉතින් දැන් මට මම දැන් යන්නේ අනිත් උපස්ථායකයාට කියන්න මට කරන්න බෑ කියලා දැන් අතර. මොකද මම සෝමි කෙනෙක් වගේ මට දැන් අර ටෙන්ෂන් එක ඔළුවට ඇවිල්ලා මට දරා ගන්න බෑ. කියන්නේ නිකන් අර ඇඟට බලපාලා හිතට බලපාවු එක ඇඟටත්. දැන් මම මේ අර ගාලුපාරේ මට අද වගේ මතකයි මම දැන් යනවා. දැන් මට කමටහන් ඔක්කොම මතකයි. ඒ කාලේ මම භාවනාව කරගෙන ඉන්නෝනේ හරියට. ඊට පස්සේ මට පොඩ පොඩ මතක් වෙන්න පටන් ගත්තා. කොහමද පටන් ගත්තේ? එක පාටම ඔබ්සර්ව් කරන්න ඉමීඩියට්ලි එන ඉම්ප්‍රෙෂන්ස්.
දැන් අපි මං යනවනේ දැන් මහන්සිව අර කාර් සද්දේ කාර් පේන එක ඒ ටික එහෙම නෝට් කරාම ඒ ටිකට ගන්නවා ફોකස් එක දැන් මේ වෙලාවේ අර බබා සද්දේ එනවා පුත් මල්ලිලා ඔක්කොම දකින්න ඒ ටික මෙහෙම ඒ දැක්ක කියලා එහෙම නෝට් කරන්න ඕනේ පිංවතුනි එතකොට අපි මේ වර්තමානයේට බලන එකට චුට්ටක් එනවා ඒක ලොකු ප්‍රැක්ටිස් එකක් පොඩි නෑ සිම්පල් වගේ පෙවුනට ඉතින් මං මේ වෙලාවේ ඒක අර කාර් සද්දේ කාර් වල පේන එකයි ඔහොම පොඩ පොඩ මතක් කරා මතක් වෙනකොට ඊට පස්සේ මම දැක්ක මගේ ඇඟ දිහා බලන්න පට මේ ඔළුව හරිය කැක්කුමක් එතන මේ කැක්කුම හරිය මෙහෙම බලන යනකොට ලේ ඇතුලේ තියෙනවා රතු පාටට මොලේ තියෙනවා එතන සිතුවිල්ලක් පේනවා හෙට ඇසයින්මන්ට් එකට ඇසයින්මන්ට් එක ඒක පේන්න පටන් ගන්නවා පිං පොඩි නැහැ ඒතකොට මේ මොනද ජරා මොලයක් කර ඒ වගේ ලේ තියෙන එකට තමයි මේ තෝට් එක වදින්නේ හැබැයි අර ජරා මොලේ හැම පාට වලින් පේනකොට මට මොකද්ද මේ සහනයක් එන්න පටන් ගත්තා අර ටෙන්ෂන් එක අඩු වෙන්න පටන් ගත්තා මම තව තව ඇඟේ ඒ කොටස බල බල ගියා වජිරරාමි ගේට්ටුව ගාවට එනකොට නිකන් පවර් එකක් අර තියෙන කමටහන් ටික ඔක්කොම නිකන් කඩාගෙන එන්න පටන් ගත්තා ඒතර පින්වතුනි නිකන් පුදුම මේ අර සමාධියයි ඔක්කොම අර කිසිම මහන්සියකුත් නැ දුක බයකුත් නැ කිසිම දෙයක් නැ ඊට පස්සේ මං ගිහලා උපස්ථානේ බාරගත්තා මම හිතන්නේ මේ භාවනාව මේ වෙලාවේ වැඩියෙන් උතුණා ඉතින් අනිත් දවසේ යන්න ඕනේ කොහොමද ප්‍රශ්නේ තියෙනවා හැබැයි පස්සේ මම ගියා මට දැනෙන්නේ නැහැ දැන් අරක හොඳට වැඩිලා ඊට ගියාම මම ඉතින් ගිහිල්ලා ෆිනෑන්ස් කන්ට්‍රෝල් එකේ ඔෆිස් එකට ගිහිල්ලා මං ගියා ඇතුළු වුණා ඉතින් ඉතින් දැන් හරිනම් අර විදියට මනස නැත්තම් ගිලටින් එකට යනවා වගේ වැඩක් ඉතින් කොහොම හරි මම ඇතුළු වුණාම ඒ මෑනියෝ හරිය නෝනා කිව්වා මොකද මං කිව්වා you know I have not finished the assignment yet because when you have finished you can hand over කියලා මම මේක ගිහලා බස්ට කිව්වා ජෙනරල් මැනේජර් මේ කියවම what did you say මිස්ටර් කාසි චෙට්ටි ඒගොල්ලෝ මැරලත් ඇති දැන් ඒගොල්ලෝ ඔවා ගැනම හිත හිත තමයි මේ ජීවත් වුනේ කිසිම ධර්මයක් නැහැ ඒගොල්ලන් entertainment එක sports බලන එක මම තාම මතකයි මම ඉතින් එයා it has go but please you know you try to finish it quickly as possible කියලා මම මොනාද කියලා ඔහම කිව්වා හැබැයි මට පෙවුනා අර වෙලාවේ වර්තමානයේ අප්සෙට් වෙන්නේ නැතුව ඇත්තටම හිත නිදාස් සතිපට්ඨානයේ වැඩපු එකකින් මනස අර ඒ පීඩාවේ මිදිච්ච ප්‍රැක්ටිස් එක වෙන්න ඕනේ අර මිරකල් එක ඇති කරේ නේ ඔක ඔෆිස් සිටුේෂන් එකදී ඔය ඒකේ මහා රහසක් තියෙනවා අද්භූත පවර් එකක් තියෙනවා Taman මේ අර ඒ තියෙන ඉෆෙක්ට් වෙන ස්වභාවයෙන් මුදෝ ගන්න පුළුවන් වුණොත් ඒක ප්‍රැක්ටිකලි කරන්න වෙනවා පින්වතුනි. එකක් කිව්වර සූත්‍ර ටික බලන්න ඕනේ පින්වතුනි. දේශනාව ට්‍රාන්ස්ලේෂන් එකක් සම්යුතනිකාය එහෙම බික්කු බෝධිසවයමාංශිකෙම හොඳ ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා. ඒකේ පිටක් අරන් ඒක පොඩි මම දැන් ඒ කාලේ ඔය දැන් මට ඔය ඇප්ලයි කරන්න ක්‍රමයක් තිබ්බා. දැන් මමත් ඔය දැන් ඔය සූත්‍රයක් කියවට එදා ඉඳන් ඔක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරනවා. ඉතින් ඉස්සරම ඔය මහාස්ති පදෝපන සූත්‍රය. ඒකේ ධාතු වශයෙන් බලන හැටි ඔහම තියෙනවා පර්සෙප්ෂන් සේම නිකන් පර්සෙප්ෂන් හැටියට මගේ නෙමේ කන්සෙප්ට් එකක් හැදෙන හැටි. නිකන් ගයක් වුණත් අපි බ්‍රික්ස් උය අරම වෙන් කරාම ඒක නෑනේ මොනවත්. හැබැයි ඔක්කොම එකට තිබ්බම එනවා අයිඩියා එකක් මේක ගේ කියලා. ඒ වගේ අපේ ඇඟයි. දැන් මේවා අපි දකින්න ඕනේ කවරි බනිනකොට අර ඒක හිතන්න ඕනේ මේ මාස් ඒ වෙලාවේ හිතෙන් බලාගෙන ඉන්න ඕනේ බනින වෙලාවේ. ඒක ශබ්දයක්. එහෙම කල්පනාවෙ ඉන්නකොට ඒ බනිනවා කියලා එන්නේ නෑ පින්වතුනි. ඒ වෙලාවට තමයි ෆීල් වෙන්නේ ඒක හරියට කෑමක් රස කෑමක් කනකොට ඒවා මිනී කරු ඒ රස විඳින්නේ ධර්ම රසයයි විඳින්නේ તો ඒක රිප්ලේස් කරන්න පුරුදු වෙනකොට අර කූල් මයින්ඩ් එක ඩෙවලොප් වෙන්න පටන් ගන්නවා ඉතින් මේ සූත්‍ර ප්‍රැක්ටිකලි ඉතින් එක නැන්ද කෙනෙක් මට හිටියා මාව බාර දීලා ගියා ඔය සවුත් ඇෆ්‍රිකා වලින් ආවන් පස්සේ මේ තාත්තා නැන්දට ඉතින් නැන්ද මාව අර මොකද්ද මාලිගාවට ගෙනියලා පාස් එකකින් මම අර ලයින් එක දැකලා මට ආසුණා ආයි ලයින් එක කියන්න ඉතින් ආවන් පස්සේ මට අර ඒ කාලෙත් නියම් මොකක් හරි නියම් දැනුණම හිත ඇතුලෙන් ඒක කරනවා. ඉතින් මට දැනුණා ආය යන්න කියලා. ඉතින් ඒ කාලේ අර LTT ප්‍රශ්නයි මම නැන්දට කිව්වා මං ආය යනවා කියලා. ඉතින් අපි ඇයි මේ ඊයේ ගියා? ඇයි ආය යන්නේ? ඉතින් නැන්ද සාමාන්‍යයෙන් හරියට කේන්ති යන කෙනෙක්. එයා මට බැනගෙන බැනගෙන ගියා. දැන් මං වැඩි ඒගොල්ලන්ට හිටියේ නෑ මේ පාර තමයි හිටියේ. ඉතින් බැනන බැනන ගියාම අර මම අර වෙලාවේ අර මහාස්ති පදවන සූත්‍රයේ කියවපු කොටස මේක කොහොමද ධාතු වලින් හැදිලා තියෙන ඇටි ඒක කල්පනාවේ තියාගත්තේ ඉතින් නැන්ද බැලුවා මං ගලක් වගේ ඉන්නවා එදා තමයි පළවෙනි පාරයි අන්තිම පාරයි නැන්ද මට බැන්නේ
තමන් මේක හරියට කරොත් මහ දැන් මම ඕක කියලා සමාක කට්ටිය මහත්තුරුත් එක්ක කරලා තියෙනවා. ඒ කියන්නේ මහත්තයා බන්නේකොට නෝන කුස්සියද කොයිද අර ධාතු වශයෙන්. ඉතින් කොච්චර දෙයක් දෙතර මහත්තයරත් හයියක් වෙනවා. හැබැයි හිත ඇතුලින් බැන බැනින් එක වැරදි. ඒ කියන්නේ ඒ ভাইබ්‍රේෂන්ස් එක පේනවනේ දැනෙනවා. අපි හිතුවට ඒවා හංගන්න පුළුවන් කියලා බෑ. ඒක අර මෙහෙම කෙනෙක් දිහා බැලුවම අර බල්ලොත් බලන්නේ අපේ දිහා. බලනවනේ මෙයා ඒ අර ඒ වගේ මිනිසුන්ටත් ඉවක් තියෙනවා මිනිස්සු දැක්කම. අපි තනියම කරන දේ හංගන්න බෑ. ඒ හිතන ভাইබ්‍රේෂන්ස් මේ තමන්ගේ වටේ දැක කරන්නේ. ගොඩක් විතර පුරුද්ද. දැන් ගොඩක් අය ස්වාමි මාත්‍ර යනවනේ මේ මොනවාද බණ කියන්න මේ මැරෙන කට්ටි එනකොට මැරෙන වෙලාවට අඬ ගහනවනේ ස්වාමි මාත්‍රලා. මම එකපාරයි යවුනේ මට ඒ ස්වාමි මාත්‍ර කෙනෙක් ගාව ඉඳලා මාත් ගියා ඒ වෙලාවේ. ගොඩක් විතර යතුරු කැරල්ලමත් කල්පනා වෙනවා. බැංක account එක මේ තියෙන එහෙම තියෙන ඒ කියන්නේ එක්කෝ මොන හරි ළමයිගේ සෙටල් කරපු නැතියක් හරි අර නිතරම මයින්ඩ් එක වැඩ කරන නිමිත්තක් තමයි ගොඩක් විට දැන් ඔය මං කිව්වේ අර විදියට ෆේස් කරා මම හැබැයි හැමදාම වඩන කමටහන ඒ වෙලාවට ආවේ ඒ හැමදාම මම මේ බඩියක ඇත්තටම මැරෙන වගේ වැඩක් කරනවා මැරෙන්න ඉස්සෙල්ලා දැන් මේ ප්‍රොසෙස් එකේ කරන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මරලා දානවා මේ මුළු මේ මාර්ගයේම කරවන්නේ ඇත්තට පොඩ පොඩ අපි මොනවත් එක එක අරමුණු භුක්ති විඳින්න නැතුව ඒවා මෙහෙම මගරිනවා කියන්නේ මැරෙනවා වගේ දෙයක්නේ. හැබැයි ජීවතුන් අතර ඉද්දි. එතකොට මැරෙනවා කියන සිදුවීම වෙනකොට තමන් ඒකත් එක්ක අයිඩෙන්ටිෆයි වෙන්නේ නෑ. ඒක රහතන් වහන්සේ තමයි ඒකේ පිනකල් එක. ඉතින් ගොඩක් විට දැන් මහත්තයා දැන් මෙහෙම හිතන්නේ මුලට මගේ සීලේ පැත්තෙන් මොන හරි මේකක් තියනවාද කියලා. ඒ කියන්නේ මොන හරි සෙල්ලමට හරි බොරු කියන හැබිට් එකක් තියනවාද? මම මීටින් එකකට ගිහිල්ලා කියලා හරි කියනවාද කට්ටියට දැන් මට එහෙම මහත්තුරු හම්බ වෙනවා. ඉතින් අර ඒගොල්ලන් සමහර මහා පරිමාණයේ ලොකුවට කරනවා. ඇතර ගොඩ හොඳයි ඒගොල්ලන් හොඳ පොටෙන්ෂල් තියෙන හොඳ කට්ටිය. හැබැයි අද කාලේ හිතෙන්නේ නැහැ මේ රාහුල කුමාරට පලෙන්ට දුන්න උපදේශය තමයි බොරුවටවත් මේ සෙල්ලමටවත් බොරු කියන්න එපා කියලා. ඉතින් දැන් මේක අපිට ගොඩක් කරන්න පුළුවන් අවස්ථා එනවා අද යුගයේ. ඔෆිසර්ස් වල තැන් වල රිලේෂන්ස් ලා අතර මොකක් හරි මොනවාද කියන්නේ ඉන්ෂුරන්ස් මේකක් එනකොට ටක් ගාලා ඒක ක්ලේම් කරගන්න මේ අර මොන හරි අන්නේ අවස්ථාවලි තමයි ධර්මය යන කෙනෙක් හැටියට කොන්ද කෙලින් දැන් එක්ක වීසා එක සම්බන්ධව මොකක් හරි මෙන්නට හැබැයි තින් ඒ මේ වීසා එක හම්බේ හැබැයි තව වීසෙකුත් ඒ ගම්ම හම්බේ පංචසිල් එහෙම කැදිකින යනකොට මනසට ඒක වද දෙන එකක් වෙනවා පින්වත්නි තව ණය වෙලා මෝගේජ් එක කියන්නේ මොනවාද ඒ ඔක්කොම සයිකලොජිකලි බලපාන ඒ වලින් නිදහස් වෙලා තියෙන මේකට එන්න ඕනේ මහත්තය ඒ කියන්නේ දැන් ඒ වගේ ඒවා එතකොට ඒකට ප්‍රිපෙයර් වෙනවා ඔය මරණයට ප්‍රිපෙයර් වෙනවා තමගේ ලයිව්ලිහුඩ් එක පියුරිෆයි කරන පැත්ත ඔය ටික තමයි දැන් ඔහොම ඉන්නකොට කෙරෙන්න ඕනේ ඒ වගේම තමන්ගෙන් වැරදි දැන් තමගේ වයිෆ් හස්බන්ඩ් වැරදි කරන්න පුළුවන් වැරදි කියන්නේ අපිට ඒවලම් කන්ට්‍රෝල් කරන්න බෑ හැබැයි අපි වග බලා ගන්නවා වැරද්ද නොකර ඉන්න සමාව දෙනවා ඒක අපිට කරන්න පුළුවන් එකක් අපි ක්වොලිටිස් හදා ගන්නවා යාව තියෙන විදිහට බාර ගන්නවා තව වෙන විකල්ප හොයන්න යන්නේ එතකොට තමන්ගේ ඇතුළ සතුටුයි තමන් මේ ඉක්මනටම తాවකාලික සොලියුෂන්ස් වලින් ඒ වෙලාවට වුණාට ඊට පස්සේ අර හිත ඇතුලේ පොඩ පොඩ දුක් වෙන තත්යක් ඉතින් සීලේ තමයි විශේෂයෙන්ම ඔය පැත්තෙන් රාජකාරි පැත්තෙන් මේ දෙමෝපිය අනිත් එක තමයි very important දෙමෝපියන්ව හිත්‍රිද්වන් නරකයි ඒක පරිස්සම් වෙන්න ඕනේ දෙමෝපියන්ව පුළුවන් තරම් මට දෙමෝපියන්ව පුළුවන් තරම් මේ පුළුවන් තරම් නෙමෙයි උපරිම විදියට ඒගොල්ලන්ව සතුටෙන් තියාගන්න බලන්න ඕනේ. කියන්නේ සතුටු කරන්න බලන්න ඕනේ සතුටු වෙනවද කියන එක අපේ කන්ට්‍රෝල් එකේ නැහැ නේ කාගවත්. අපේ ඉන්ටෙන්ෂන් එක මොටිව් එක තියෙන්න ඕනේ. අනිත් එක තමයි අනිත් අය වුණත් වටපිටාවෙ ඉන්න අය වුණත් හැබැයි ඒගොල්ලන්ව සතුටු කරන්නේ අලුත් කර්මයක් කරගෙන. ඒ කියන්නේ සිල් කඩාගෙන. ඒගොල්ලන් වෙනුවෙන් හරි බොරුවක් කියලා හරි වෙන දෙයක් කළා නැහැ. ඒක අපිට විඳින්නවා තනියම. ඉතින් අර ඒ ටික අපිට හදිගස්සගෙන යන්න පුළුවන් නම් ඒක ග්‍රොස් විදියට තියෙන ෆවුන්ඩේෂන් එක සොලිඩ් වෙනවා ඔය දේ ෆේස් කරන්න. ඊට පස්සේ ඉතින් අපේ ලෝභකම ඒ කියන්නේ අපිට තියෙන බැඳීම මේ අපි යුතුයකම් කරන්න පුරුදු වෙනවා භුක්ති විඳින පුරුදු වෙන්නේ නැහැ. නැත්නම් අපි ඒකේ තියෙන ආදීනවේ භයානකත්වය දැනගන්න ඕනේ. අන්තිම මොහොතේ ළමයා මතක් වෙලා නෝන මතක් වෙලා ඒක අතර ගන්න බැලුව තමයි ඔය හොල්මන් කරන ආත්මයකට යන්නේ. ඒ කියන්නේ දානේ සීලේ භාවනාවෙන් ඒ අර තණ්හාව තුනී කරන්නේ නැතුව ආපු ගමනකදී ඒ පාත් එකක් වැඩුවොත්නේ නිකම් අපි මේ නිකම් ඉඳලා ආසාවල් නැහැ කියලා කියන්න බෑ ආසාවල් නැති වෙන මේ මොනවා දැන් කියන්නේ අපි කුණු පෙට්ටියේ ඉඳලා අපි වොෂරූම් එකට නිතරම යන්න ඕනේ වොෂරූම් එකට යනවා වගේ තමයි ධර්මය අහන එක ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක ධර්මයේ තියෙන තැන් වලට
යන්නේ එක දවසක් දෙකක් තුනක් ඔය රිට්‍රීට්ස් හරි මොන හරි ඒක එතකොට තමයි අපේ ක්ලෙන්සිං තපසෙන් අර විදිහට සැක්‍රිෆයිස් කරන එකෙන් අපිව පවිත්‍ර වෙන දෙයක් ඔටෝමැටිකලි වෙනවා. ඉතින් අපි අර සෙන්සර්ස් හැම්බෙලෙන් වැඩ කරන තැනකම හිටියොත් දන්නේම නැතුව අර කුණු පෙට්ටියේ ඉන්නවා අපි හිතන අපි ලොකු වැරදි කරන්න හැබැයි පොඩ පොඩ අර දැලි තැර වෙනවා. මොකද අර ස්මෝක් එකේ දැලි තියෙනවාමයි. ඉතින් අර වගේ අපි එහෙම විටින් විට එහෙම තැලි තැර වෙනවා තමයි අපි ජීවත් වෙන්නේ එහෙම ඉන්න ඕනේ අපේ රාජකාරී කරන්න. හැබැයි යන්න ඕනේ අඩු ගන්න හැමදාම හරි අර මූණ හොදන නාන පිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් අර දන් දෙන ඒවා ඒවත් කෙරෙන්න ඕනේ. ඒතකොට ලෝභකම ඒවා අඩු වෙන විදියට තමන්ගේ අපේ දන් දෙනවටත් වඩා ලේසියෙන්ම කරන්න පුළුවන් තමන් ඒවා සීල් රකින්න එක. සීලේ පවර්ෆුල් වැඩි. කැඩෙන සීල් බලාගෙන එහෙම එහෙම එක එකට ඉතින් එතකොට එතකොට භාවනාව වැඩෙන සීල් රකින්න ඒවත්. දැන් මට මහත්තුරු දියා මෙහෙම බලනකොට ඔක්කොම ඩීටේල්ස් පේනවා මෙහෙම ෆිසිකල් ඩීටේල්ස්. මෙහෙම බලනකොට මට විස්තර පේන්නේ මේ වපරැහෙන්. දැන් මේ වපරැහෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. විශේෂයෙන්ම සෙනගස්සේ යනකොට තම මොකක් හරි ඒ ඒ අර ඒක ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියනවා. ඉන්ද්‍රියංගෙන් අර ඒ එන මේ ඉම්ප්‍රෙෂන් එක බ්ලොක් කරනවා තමයි. දැන් අපි පාක් එකක ඇවිදිනකොට මිනිස්සු හැප්පෙන්නේ නැතුව යන්න අවශ්‍ය ඉන්ෆර්මේෂන් ගන්නවා. හැබැයි කවුද මිනිස්සු කියලා හොයන්න යන්නේ? ඒක සාමාන්‍ය භාවනාව දියුණු කරන්න කැමති කෙනෙකුට මනසේ අර මේ මංකි මයින්ඩ් එක නවත්ත ගන්න කැමති කෙනෙකුට මේ ප්‍රැක්ටිසස් ඉම්පෝර්ටන්ට්. ඉතින් මේවා කරන්න පුළුවන් දැන් සමාග මහතුරු වෙන ඔෆිස් එකේදී ඉගෙන ධම්මපද ඒවා පොඩි මේවා දාගෙන ඒවා කරගෙන අර ඔෆිස් එකේ වැඩ කරන ගම ඉතින් ඒක හොඳයි අර වැඩි රාජකාරී යුතුකමත් කරනවා අර ධර්ම රසයත් විඳින්න පුළුවන්. ඉතින් ඒ වගේම බ්‍රහ්මචාරී ගොඩක් චැලෙන්ජස් තියෙනවාද ඒක ඒක අපිට ට්‍රයි කරන්න තියෙන ලොකු දෙයක්. සමහර එකක අපි මෙහෙමයි අපි හැංගිලා කරන හැම එකකෙදීම ඩැමේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ටොයිලට් එකේ හරි කියලා හැංගිලා දෙයක් කරන්න දෙනවා නම් ඒක අපි හිතන්න ඕනේ ඒකේ ඩැමේජ් වෙනවා. ඩැමේජස් තියෙනවා. ඉතින් ඒ වගේ අපි හැංගිලා කරන දේවල් පොඩ පොඩ හැංගිලා කරන දේවල් නැති කරන පැත්තට යනකොට ඒවා නරක හැබිට්ස් කියලා හිතන්න ඕනේ. වැරදි මේකෙන් ඒවා අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ මේකයි මං කියුවේ ටාගට් කරන දවස් 3ක් සතියක් ඊට පස්සේ මූණ බලන්න ඕනේ කියලා මේකේ අර ෂයින් එකක් වැඩි. එතකොට කැත වෙන්න කැමති නැහැ නේද? එතකොට තමන් මේ රස විඳුත් කැත වෙනවා. රස කියන්නේ මේ විස්කි වගේ වත්තටම. එතකොට ඒක මගහැරියොත් තමන් ලස්සන වෙනවා. ක්ලියෝපැට්‍රා නේ කවුද මොකද සැම්සන් නේ සැම්සන් ඇන් ඩිලයිලා. යාවත් අල්ලගත්තේම නේ කියන්නේ ඒක තමන් මොන හරි එන්ජොයි කරාම අර ඇදිලා ගිහිල්ලා වගේ අවුරුදු 20 කියන අවුරුදු 40 වගේ. අවුරුදු 46 80 වගේ. මොකද අද යන යුගයත් එක්ක අර ඩ්‍රේන් වෙනවා වැඩි. ගොඩාක් අපි මේ එන්ජොයි කරනවා වැඩි, කරප්ට් වෙනවා වැඩි මයින්ඩ් එක. ඉතින් දැන් මේ ප්‍රොසෙස් එකේ සුද්ධ වුණ නැතත් විශේෂයෙන් දැන් මේ වගේ රටවල් වල කට්ටිය වයස යනකොට ගොඩාක් එක ට්‍රේන් වෙලා නැ මේ කිසිම විකල්පයක් තිබුණ නැ. ඉතින් සමහරවිට අර බටික් මොනවාද ෂර්ට් ඇඳගෙන නයිට් ක්ලබ් වලයි අර එමේ දකින්න ලබනවා මයින්ඩ් එක. ඉතින් මේවා ඉතින් පරිපව් ඒ කියන්නේ ඒ වෙනකොට හරිනම් ප්‍රඥාව ඇති වෙලා තැම්පත් වෙලා යන්න ඕන ජීවිත. ඉතින් ඒක අද අපේ තැන්වලත් වෙනවා. මොකද මේ අපි යන්නේ අධ්‍යාපන ක්‍රමයයි ඒ වැලියුස් උත් එකේ රස්සා ක්‍රමයයි ඒකත් එක්ක. ඉතින් මේ ධර්මයෙන් අපිට මේවා ලැබිලා දැන් මෙහෙම වෙන මේවා කරගත්තොත් ඉතින් ඒක ලකූතයක් පින්වදනි. ලකු ආදර්ශයක්, ලකු හයියක්. මිනිස්සුන්ට වටපිටාවට එවගේ මේ කාලේ පොඩ්ඩක් කෙරීගෙන යන අමුතු බලවේගයක් එන කාලයක් මේ අවුරුදු වල. කිව්ව සොයිමන්ස් කෙනෙක්. ගොඩාක් මේ වැඩිටි කියන්නේ මෙහෙමයි මම කැලේ ඉන්නවා එතනට රෙස් කරන්න එනවා. ඒ පැත්තේ කළාම එයා චාන්සල කෙනෙක්. එයා ඉතින් මට බොහොම ගරු කරයි ඒ ස්වාමිවංශේ. උන්වහන්සේ සමාජයේ මට්ටම කියලා ජනාධිපතිතුමාත් බොහොම සමීපයි. ඒ ඉස්සර හිටපු. දැන් නෙමෙයි. රාජපක්ෂ මහත්තයත් එක්ක මම කවුද කියන්න කැමති නැහැ. මොකද අදටත් මම ගරු කරන්නේ හොඳ නෑනේ. හැබැයි මම කරුණ කියන්න කැමති. ඉතින් ඒ ස්වාමිවංශයට පිළිකාවක් හැදුණා. පිළිකාවක් හැදලා ඉතින් ඒ ස්වාමිවංශයකත් නිකන් එක එක මත තිබ්බා මම ආවත් නිකන් සුපර්මෑන් වගේ නිකන් මොකක් හරි දෙයක් වෙයි අර භාවනා කරන හාමුදුරුවෝ නේද කියලා එහෙම හාමුදුරුවෝගේ මොකද්ද මනස්කල්පිත විශ්වාසයක් තිබ්බා. කොහොම හරි මම ඉතින් වඩිනවා වැඩිලා ඉතින් මම මෙහෙම කතා බහ වෙනවා චුට්ටක්. ඔය පිළිකාව දිගට තිබ්බා ජනාධිපතිතුමා මේ ආගේ
ප්‍රසිඩෙන්ෂල් ප්‍රසිඩෙන්ට් ෆන්ඩ් එකෙන්ම යාව මෙයා කරා සිංගප්පූරයට නෙමෙයි. ඊට පස්සේ ඔහම ඇවිල්ලා සයිමන්සේ අන්තිම දවසෙත් මම අන්තිම මොහොතෙත් යමට යවුණා ගිහිල්ලා සර්ජිකල්ස් වල ආසිරි සයිමන්සේ නැති වුණා. ඉතින් අනිත් කට්ටිය සැරසුවේ මේවා කරේ නිකන් උන්වහන්සේ ඇතරම නිකන් ඇතර හරි මනුෂ්‍යකමක් තිබ්බා. ඒවා තිබ්බා හැබැයි පිළිවෙතක් නැහැ කිසිම. ලොකුවට අනිත් කට්ටිය වගේ ලොකු උපාදානිකුත් නැහැ. හැබැයි ඒ තියෙන දෙයට උපාදාන කරන් ඉඳලා තියෙනවා නැත්තේ නෑ. ඒ පන්සල් වලට ඒ දින ආදායම අරව මේවා ඒ වගේ. මේ නැති වුණාම පින්වතුනි මගේ ලයිෆ් එකේ මාගේ අපේ මේ හමුවීම මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මම නිතරම මට කරගෙන යන පොරොන්දුවක් සමාට මට පුළුවන් විදියට මට හිතාගෙන ඉන්න විදියට මම සමාක අය ෆලෝ කරා. ඉතින් ඒ හාමුදුරුවෝ මොකද උනේ කියලා මට උදව් වෙන්න පුළුවන්ද කියලා මම යම් දෙයක් ඒ වෙලාවේ හිතුවා. ඉතින් මේ ගුලන්ගේ ශිෂ්‍යෝ අනිත් ඒවා ඔක්කොම මේ හාමුදුරුවෝ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ මේක මාර්ගඵලයක් ලැබුවා වගේ සරසලා මේවා කළා ඒ ආදාන ඒවා කරා. මම මේක හොයනකොට පින්වතුනි ස්වාමී වහන්සේ මැරිලා නැහැ. අපවත් වෙලා නැහැ මං කියන්නේ. අපවත් වෙලා නැහැ. අද අයට අද ගොඩක් ඔය අද යුගයේ ගොඩක් අයට මේක වෙනවා පින්වතුනි. ඒ කියන්නේ මේ අපවත් වෙන්නේ. ඒ කියන්නේ ඒ අපවත් වීම අපවත් වෙන්නේ නැති අපවත් වීමක්. ඒ සිවුරු ස්වභාවයෙන්ම අර ඒ චාර එකෙන්ම ඒ ගෝස්ට් ආත්මයක්. ඒ කාලේ එහෙම ඉඳලා එහෙම ඉඳලා කොහොමද සතිය අද්දයක් වගේ ඒ විදිහට ඉඳලා සැරිසරලා සැරිසරලා ඊට පස්සේ බැල්ලියගේ වූම් එකකට පින්වතුනි මට මේක ඇහුණාම මම ඒ කාලේ ඔය හම්බ වෙනකොට සොයිමස හිත අදලා මේවා කියලා වචන කියලා වඩිනවා අපස්සට. මට මේක දැනුණාම මම හිතුණා මට ස්වාමි මාසෙක ඊළඟ සැරෙන් කියන්න තිබ්බා කියලා. මට මේක පස්සේ තමයි මේ දැනුම ආවේ. දැනුම කියන්නේ මගේ දැනුම නෙමෙයි මට මට උදව් වෙන යම් යම් මොකක් හරි ඉෂිරුවරු වගේ ඒ වහන්සේලාගෙන් තමයි මේක. ඉතින් මට ඒ වෙලාවේ මේ ලොකු මේකක් ආවා. මම බැලුවා දැන් මේ මට ඒ වෙලාවේ ලොකු පික්චර් එකක් ආවා. ඒ අපායට ගෙනියන ඒ තැන් වලට අඩිවත් යන්න හිතන්නේ නැහැ ඊට පස්සේ. මං හිතනවා මොකද්ද මේ පන්සල් හැදිලා තියෙන අපායට ගෙනියනද අපිව? ඒ කියන්නේ ඒ ආරණ්‍ය හරි ඒවට බැඳිලා හරි මේ බැඳීමත් එක්ක මාර්ගය යන්නේ නැතුව අපි මොනවා හරි වංචනිකව ජීවත් වුණොතින් මේකේ ගැටලු වෙන්න පුළුවන්. අපි හරි විදියට සංසාරයෙන් එතර වෙන තත්ත්වයක් එන්නේ නැති වෙන්න පුළුවන් පින්වතුනි. මේ මිනිස්සු කියන තත්ත්වේ නෙමෙයි. ඉතින් දැන් බලන්න ස්වාමී වහන්සේ මොනවද කොයි වගේ තැනකද දැන් මේ අපි දැන් මේ හම්බෙන ටික මේ වගේ හම්බුණා එදත් කොහේ අපි විසි වෙලා යන්න පුළුවන්ද පින්වතුනි? බුදුහාඳුරය පෙන්වන කන කැස්පේ අවියසුදරින් බලන හැටි මේ ඔක්කොම ඒවා හොඳ සිමිලිස් දීලා තිනවා. හැබැයි අපිට මේක ෆීල් වෙන්න ඕනේ දැනෙන්න ඕනේ. මේ වෙලාව අහිමි වුණොත් කොහේ විසි වෙලා යයිද? අපේ අම්මා තාත්තවත් නෑ කවුරුත් නෑ. අපිට දැන් මේ වෙලාවේ එයා හින්දා කියලා මොනවා හරි අපි කර කර හිටියනම් ඉතින් අපිට අරක කෙලින්ම කරගන්න බැරි වුණාම අරක බැලන්ස් කරන් යන්න ඒගොල්ලන්ව මේවා කර කර යන්න ඕනේ. හැබැයි අපි හිත මේ తాවකාලික කෝච්චි පෙට්ටියක යන්නේ කට්ටියකුත් එක්ක ඊළඟ ස්ටේෂන් එකේ හින්ද තියෙන තැනක. විශේෂයෙන්ම ඒ ඔක්කොම එකක් තමයි මෝහය, අවිද්‍යාව තමයි ප්‍රධාන වශයෙන් මේකට ෆුවල් එක. ඉතින් අපි මේක දකින්නකල් ඒ කියන්නේ හරියට ඒක දැන් අපි අරක්කු නම් අරක්කු වල තියෙන ආදීනෙ කවුරු බීලා ඉන්නවා. ඒක බීලා වෙනකොට මේ බඩවැල් බොක් මේවා වෙන හැටි, තව අමනුෂ්‍යෝ ඒ ගඳට එන හැටි, ඒ අරක්කු වලට ගඳට කැමති. දැන් ඒ වගේම දැන් Facebook එක හරි ඉන්ටර්නෙට් එකේදී ඒ වෙලාවේ මම කොහොමද ඒක කියන්නේ? දැන් සාමාන්‍යයෙන් ඒව අවස්ථාවලදී අපිට ෆිසිකලි හොඳට දැනෙන අවස්ථාවක් එන්න ඕනේ මේ අමනුෂ්‍ය අපේ ඇඟට එනවා කියලා. දැන් රාගය සම්බන්ධ වුණත් අප බැලුවදී චුට්ටක් හරි අපි දෙයක් ළඟ ඉන්නකොට නිකන් බටර් වගේ රත් වෙන දෙයක් ළඟ ඉන්නකොට දිය වෙනවා ඉබේම පින්වතුනි. ඒ දිය වෙන එකත් ලොකු එනර්ජි ලොස් එකක්. ඕජස් තමයි ඔක්කොම යන්නේ. එතකොට අපිට ඒකට පොඩ්ඩක් හරි යොමු වෙනකොට යම් විදියකින් සෑහෙන එනර්ජියක් යනවා. ඊටත් පණ නැති කෙනෙක් වගේ. ඒ වගේ දැන් මේ ඇඩික්ට් වෙන දේවල් වලදී වුණාන් පස්සේ ඇඩික්ෂන් ඒ කරන දේවල් කරනකොට ඒකෙන් වෙන බර එනර්ජි ලොස් එකයි Tamanට තියෙන මේ මොහොතට තිබ්බට අර තියෙන දුක. ඒ අර ඒවා කල්පනාවට ඒ ඇඩික්ෂන් එක බලපාන නැති වෙලාවට හිතන්න ඕනේ පින්වතුනි. ඒක පොඩි යෝනිසෝ මානසිකාරයක් වගේ. එතකොට අර මේ මෝහය වෙච්ච ඒ මුලා වෙන ගතිය බිඳෙනවා Tamange. ඒ බිඳුණා නම් හරියට බිඳුණා නම් ඊළඟ පාරේ ටෙම්ප්ටේෂන් එකේ එම එනකොට Tamante ඒක
ලොකු වෙනසක් තියෙනවා. ඒ එක්සර්සයිස් එකේ ටෙම්ප්ටේෂන් එක නැති වෙලාවට රිහස් කරන්න ඕනේ. ඉමේජින් කරන්න ඕනේ. Taman කොහමද අර කිම කුඩුකාර එනකොට මොකද්ද වෙන්නේ? කුඩු ගන්නකොට මොකද්ද වෙන්නේ? ගන්න නැතුව බලන්න ඕනේ. මම ඔය උදාහරණයට කියන්නේ. ඊට පස්සේ ඇඟට වෙලා මේ එක පිච්චිලා මොනවා හරි මන්දනේ මොනවා වෙනවද කියලා ඒ වෙන හැටි එක ඉමේජින් කරන්න ඕනේ. එහෙම ඒවා බලන ඊට පස්සේ ආයි එනකොට අර කට්ටිය මොනවා හරි Taman ඒ මොලේට දාපු ඒ මේක අර ලොකු කවුන්ටර් එකක් මොකද ඒක පවතින්නේ මෝහය මත. ඕන එකක් අපි පස්සේ යන්නේ අපි ඒක හරියටම හොඳට හරි ආකාරයෙන් ඒක අපිව විනාශ කරන්න හැටි දන්නේ නැතිකම. ඉතින් අපි ඒක සමහර භුක්ති විඳින්න මිත්‍යා අදහස් මිත්‍යා දෘෂ්ටිය දාගෙන යනවා. නැත්තම් අපිට දැනුනොත් මේක අපිට හානි කරනවා කියලා අපිට අරක එන්ජොයි කරන්න බෑ. තේරෙනව නේද? ඉතින් අපි ගොඩක් විට බොරු අදහස් ඒ භයානක අදහස් අපි ඒක කැඩෙන්න ඕනේ. ඒක කැඩුනම දැනගත්තාම මේක ඇත්තටම හානි කරනවා මට මේක ලොකු විනාශයක් වෙනවා. කවුද මේ සහෝදරිය දෙන්නේද? දන්නවද මේ? නැත්නම් එකම කර්මය තියෙන කට දෙන්නේද? කොමාරි මොනවා තිබ්බත් Taman මොනවත් උඩට ගන්න එපා. මේ වෙලාවේ බුදුන්ගේ මහා ගුණ කඳ හිතන්න තථාගතයන් වහන්සේගේ අපි මේ කරුණාවේ විශ්මය විශ්ම මේ විශ්ම ශක්ති මොකද විස්මිත ශක්තිය විස්මිත මේක තාමත් වැඩ කරනවා පින්වත්නි. ඒක මේ ඒක අනිවාර්යෙන්ම ඒක නිකම් මේ මේ මොනවාද කන්සෙප්ට් එකක් නෙමෙයි ඒක ලයිව් දෙයක්. බුදුවරණගේ මේ ලෝකෙට පහළ වෙලා මේ ලෝකෙට විහිදපු මහා ගුණ ශක්තිය ඒක තාම රැව් දෙනවා. ඒක තාම ලයිව්. උන්වහන්සේ ඒක අද්භූතයි. තව බුදුවරයෙකුට විතරයි අපි හිතන්න පුළුවන් දැනගන්න ලැබෙන්නේ. මම සමාක තාපසවරුන්ගේ මෙහෙම එක්ස්පීරියන්ස් දැන්න තිනවා. එක තාපසවරයෙක් ඔය යනවා මේ උනර ඇත්ත මේක මට ගුරුණා එක විදියකින් මේ ආත්මේ යම් යෝග පැත්තෙන් යම් දේවල් මට මේ මම හොයාගෙන ගියේ නෑ ඒක මගේ පෙර ආත්මේ මොනවා හරි කරපු දේවල් මත උන්වහන්සේලා උන්වහන්සේ ගාව තියෙන මේම කතාව එකපාර වාහනේ යනකොට ඩ්‍රයිවර්ත් එක්ක එක පිඹුරෙක් වාහනේ ඉස්සරහා මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට යනකොට මේක අර කන්ට්‍රෝල් කරගන්න බැලුව උඩින් ගිහිල්ලා තියෙනවා වාහනේ. ඉතින් දන්නවා මේ උත්තමයන් වහන්සේ මහා ලොකු කරුණාවක් හැම සත්වයකට මෙයාගේ ප්‍රධාන මෙඩිටේෂන් එක ඒ වගේ. ඒ කියන්නේ දර්ශනයත් දේශනාවත් ඒකයි. සාමාන්‍ය හැබැයි යාගේ ස්වභාවයත් ඒකයි. එයා කියනවා ලව් ඉස් මයි ෆෝම් කියලා සමහරට. එයාගේ රූපය මියඟ නෙමෙයි. එයා ඒකට එච්චර ජීවිතය දීලා තියෙනවා ඒ ධ්‍යානෙට. ඉතින් අර ඒ වෙලාවේ අර පිඹුරාගේ උඩින් ගියා. ඉතින් අර ඩ්‍රයිවර්ට හරි අප්සෙට්. පස්සේ කුටියට ගියාම රෑ ඒක මතක් කරානේ සමාවෙන්ද මහා රිෂින් වහන්සේ මෙහෙම වුණා නේද මට අද හරි මේකයි හිතට කියලා. කලබල වෙන්න එපා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ මේ සිවුර මේ සිවුර කියන්නේ අර ඒ ඇඳගෙන හිටපු මේක මෙහෙම අරගෙන මේ උඩ හරිය පෙන්නලා තියෙනවා. උඩ හරිය පෙන්නකොට මෙහෙම ටයර් පාරක්. ඉතින් හැබැයි මෙයාත් එක්ක නිතරම වාසය කරලා ගත කළා මේ ඩ්‍රයිවර්ට තේරුමක් ආවා මොකද උනේ කියලා. ධානය කියන්නේ අචින්තයයි. බුදුහාඳුර කියන හිතන්න එපා කියලා. ධාන වඩපු කෙනෙක්ගේ වෙන දේ හිතන්න බෑ. අද්භූතයි. මේ පවිත්‍රභාවයෙන් සිද්ධ වෙන දේවල් ෂණයෙන් බොහෝ දේවල් වෙනවා. බොහෝ අයට එකයි තමන් භාවනාව දිනු කරන් යනවනම් තමන්ගේ පෞලිය ඥාති ඔක්කොටම අමුතු ලොකු පීඩක් වෙනවා. අපි දන්න විදියට සෝවාන් ඒ වගේ ආර්ය ඥානවලටපත් වුණොත් ඒ ඥානවලටපත් වුණොත් සතර වර්ගය ගොඩ එනවා. ඒ අද්භූත ආශිර්වාදය තියෙනවා. තමන්ගේ પરම්පරාවල ඇන්සෙස්ටර්ස්ලා දෙමාපියන්ගේ පැත්තේ අම්මගේ පැත්තේ තාත්තලගේ පැත්තේ ඒ කට්ටිය ඔක්කොම තමන්ට මොනවත් කරන්න ඕනේ කියලා බණ කියන්න ඕනේ නැහැ විශේෂයෙන්. මොනවත් ඒගොල්ලෝ එක්කන් එන්න අර මේ කරන්න ඕනේ. ඒ තමන් ඒ ඵලයටපත් වෙන එකම ඇති. ඉතින් ඒක හිතා ගන්න පුළුවන් අර වගේ උත්මයෝ ඒ කරුණාවත් හිතන්න පුළුවන්. අපිත් ඒක එක පොඩ්ඩක් හරි ඒවා යහමින් වැඩුවම එතකොට අපේ බොස්ලාද අනිත් අයද පොඩි පොඩි අඩුපාඩු වුණාම අපිට ඒක ඉවස දරාගෙන අපෙන් හානියක් නොකර ලෝකයට ඉන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙනකොට අපිට ඇතුලෙන් ලොකු සතුටක් එනවා පින්වත්නි. ඒක මුදල් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, තනතුරු වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන් ලොකු පොහසත් කෙනෙක් වෙනවා. මම මෙහෙම කතා කරලා හිටියා එක බිලියන කෙනෙක්. මම දන්නේ ඒ මහත්ය ඇවිල්ලා හිටියා. ඉතින් එහෙම හැබැයි බිලියන උනාට එයාගේ තියෙනවා අමුතු මේවා දැන් එයා කරගෙන යන්න බලනවා. ඉතින් මහත්ය බැලුවස් වැල්ලවත් ඉන්න වෙලාවේ
සවිමාසේ මං උපාසිතේ කතාවේ ඉන්නකොට දැන් අර කෝච්චියක් ගියා. ඉතින් කෝච්චියේ තමුනාද මොනවද වුණා. හැබැයි මං දැක්ක උපාසිතේ මේ ගැන අවධානයක් යොමු කරේ නැහැ. දැන් මෙහෙම කතා කරා කියලා. ඉතින් මම බැලුවා හැබැයි අපින් නම් මේකේ සද්දෙ මේකට එහෙම හිත ගියා කියලා. මේක නම් අපිනේ හිඟන්නෝ කියලා කියලා. එයාට හැබැයි පුදුම මේකක් කියන්නේ කියන්නේ අපි මේ මොනවාද මේ මොනවාද හරි මොනවාද අපි කොච්චර දුප්පත්ද කියලා හිතනවා. මෙච්චර අපේ සෙන්සර්ස් මේ ඉතින් ඇත්තටම අපේ අර ඇතුලෙන් අපි නිවාගත්ත තරම තමයි අපේ පෝසත්කම ඒ ශක්තිය. හැබැයි මේ වගේ රටකට මේ වගේ ආවම තමන්ගේ ලොකු පිනකුත් වැඩ කරනවා. මමත් එහෙම හිතින්ද තමයි ලොකුවට ඇප්‍රිෂিয়েට් කරන්න පටන් ගත්තේ අපේ ධර්මයේ. ලංකාවේ හිටියන සමාජය එක නිකන් අර එකත් හරි නැරෝ ලෝකයක්. මම හිතනවා මෙහෙම එන එක ලොකු පිනකුත් එක්ක. මේකෙදී යම් දේවල් අවදි වෙන්න තමයි ලංකාවට වඩා ධර්මීය දේවල් කෙරෙන්න ඉඩ තියෙනවා පින්වතුනි. ඉස්සරහට ඉතින් අනිවාර්යෙන්ම මේ කාලේ මාර කිව්වා වගේ විශ්වයෙන් සපෝට් එකක් එන කාලයක්. මේක සූත්‍රවල එහෙම නැහැ. මේ කාලින් ප්‍රයෝජනෙ ගන්න සතරපායේ මිදෙන එක ගැන මෙහෙමයි පින්වතුනි සතරපායට යවන්නේ තෝට් එකක් නේ ලාස්ට් මොමන්ට් චුතිසිත කියලා කියනවා අපි ඒ ලාස්ට් මොමන්ට් එකේ මේ තෝට්ස් ඇති කරවන්නේ කමන්නේ මේ පංච නිවරණය දැන් අපි නිදිමතෙන් මැරෙනොත් ඒත් යන ඉදරන් සතරපායට නිදිය ගන්න අය ඉන්නේ ගොඩක් සත්ව ලෝකේ අමනුෂ්‍ය ලෝකේ එතකොට රාගය හරි මොන හරි එම සිතුවිලි ඇති කරන් බුදුහාඳුර කියනවා එහෙම සිතුවිලි ඇති කරන් එතකොට තැනේ අපායේ කාමච්ඡන්දේ. කේන්ති ගිහිල්ලා යනකොට අනිවාර්යෙන් යන්න ඕනේ. කේන්ති යන දේවලෝකයක් නෑනේ කියන්නේ එහෙම දේව අරහෙට තමයි යන්න ඉඩ තියෙන්නේ. එතකොට පින්වතුනි මේල ඔපොසිට් තියෙනවා අපිට තියෙන ඉන්ද්‍රිය පහක්. සද්ධා, සති, සමාධි, පඤ්ඤා, වීරිය කියලා ෆැකල්ටිස්. මේව තමයි පණ ගන්නවානේ සාමාන්‍යයෙන්. දැන් අපි මේ ප්‍රැක්ටිස් එකේදී ඔය බුද්ධ ආලම්බන ප්‍රීති අරම ඒවා සද්ධා, සති ට්‍රැෆික් බ්ලොක් වලදී යනකොට අර මෙහෙම සිය ඒ වෙලාවේ මොහොතට තියාගන්න එක අර වගේන ටෙන්ෂන් එකක් තියාගෙන යන්න නැතුව ඒ ප්‍රැක්ටිසස් ඊට පස්සේ ශාරීරික දිහා බලාගෙන ඊට ඒක විතරක් නෙමෙයි ඊට පස්සේ කවු හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෙලා තියෙනවා නම් තමන්ගෙම හිතනේම නැතුව දැන් මට පේන එකට ඇටෙන්ෂන් එක දාලා එහෙම මොහොතට හිත ගේනේවා ඒව සතිය පින්වතුනි සමාධිය කියලා කියන පොඩි වෙලාවල මේ මෛත්‍රියෙන් තමන්ට මේ ලෝකෙ මේ gedara ඉන්නවාදෝ කියන එක නැති දැනෙන්නේ නැති තරමට යම් දේවල් වැඩෙන්න ඕනේ පින්වතුනි උදේ පාන්දර දවල් කාලේ හරි එහෙම මොමන්ට්ස් තියෙන්න ඕනේ තමන් එහෙම රිලීස් වෙලා යන එතකොට ප්‍රඥාව තමයි ඔය දේශනාවල් බැලෙන්න ඕනේ පටිච්ච සමුප්පාදය ගැන පටිච්ච පංච උපාදානස්කන්ධ ගැන ධාතු ගැන ඒවා මිනි වෙන්න ඕනේ කල්පනාවෙන් තමන් දිහාගේ ඒවා හිතට ඒවා එහෙම මෙයා වෙනකොට දැන් මේවා එකක් හරි වැඩ කරනකොට අර නිදිමත ඒවා වළක්ව ගන්න පුළුවන්. ඉතින් මේවා නිතරම වැඩලා තිබ්බම ඒවා බැලන්ස් වෙනවා. එතකොට එහෙම බැලන්ස් වුණාම පින්වතුනි බැලන්ස් වෙලා තමයි මාර්ගඵලයක් ලබන්නේ. මාර්ගඵලයක් කියන්නේ මේවා ස්ටේබල්. ඕන වෙලාවට තමන්ට ගන්න පුළුවන්. තමන් ඕන තර ඩිස්කෝ එකක් අස්සේ ටග්ගල ගන්න පුළුවන් ફોකස් කරලා. ඒ ගන්න පුළුවන් කියන්නේ තමන්ට කන්ට්‍රෝල් එකක් තියෙනවා. එතකොට එයා මැරෙන වෙලාවේදී අරම අරගෙන හොඳ තැනකට තමයි යන්නේ. අන්න එයා ඔය මැරෙන වෙලාවේදී අපායට යන්නේ නැති කෙනෙක් වෙනවා. එහෙම කන්ට්‍රෝල් එකක් නැති කෙනා රේනේන එකට ඉන්ෆ්ලුවන්ස් වෙනවා කියන්නේ ෂුවර් නෑ. එයාට ස්පිතාලේ සමාගලාවට දැන් ගොඩක් අය ප්‍රිපෙයා වෙන්නේ ලොකු බැංක account එකක් හදලා වයස කාලෙදී මන් දන්නේ මෙහෙ මොකද්ද මේ ඕස්ට්‍රේලියාවද මන් දන්නේ ඇපලෝ නෑනේ නේද මොකද්ද ලංකා හොස්පිටල්ස් නේ ලංකාවේ තියෙන්නේ මන් දන්නේ මෙහෙ ඇති මොන හරි හැම හොඳ ස්පිතාලයක බලාගන්න ඒවා හිතාන යන්නේ හැබැයි පින්වතුනි ඒ වෙලාවට ඒකවත් උදව් වෙන්නේ නෑ මොකද තමන් තණ්හාවෙන් පිරිච්ච කෙනෙක් නම් හිත කිලුටු නම් තමන්ට මොන සැප පහසුකම් මෙතන තිබ්බත් ඒ වෙලාවේ හොඳ නර්සස්ලා උපස්ථාන කරත් මොන මොන ෆැසිලිටීස් තිබ්බත් පින්වතුනි තමන්ට අර මේව ඔක්කොම ඉන්සිකියු තමන් ගැන විශ්වාසයක් නැහැ ඒවා self realization එක නැහැ self realization එක තියෙනවා නම් තමන්ට ගල්ගුහාවක වෙන්න පුළුවන් ඉන්නේ මොකක් හරි මේ ගමක තියෙන dispensary එකක වෙන්න පුළුවන් තමන්ට ලොකු බයක් නැහැ අපවත් වෙන්න හොඳ තැනට යනවා කියලා confident ඒ වගේම තමන්ගේ අර හදලා තියෙනවා හිතක් ඒ වගේ ඉතින් ඔය වගේ ගොඩාක් blessings තියෙනවා මොන හරි සුප්‍රබුද්ධ ඔව් ඔව් අපිට ෂණිකෙන් වගේ පෙවුනට දැන් එතන ගොඩාක් හිටියා බුදුහාමුදුරු දිවසෙන් දැක්ක මේ බුද්දැසෙන් දැක්ක මේ මෙයා මේ පොටෙන්ෂල් එක තියෙනවා කියලා
යාටමයි බණ කිව්වේ. ඒ සෙනග සර්වේ කරා බුදුහාඳුනගේ බුද්ධ ඇසෙන්. එතකොට දැක්ක මෙයාගේ මෙයා දැන් එහෙම හිටියට ඉඟන්නේක් වගේ දැන් පේන්නේ ඒ ස්වරූපය. හැබැයි මෙයා වඩලා තිනවා. අරගොල්ලන් දැන් සිටු මැදුරින් නැයින්ද එන්න පුළුවන් එතන රජවරු ඉන්න පුළුවන්. හැබැයි මේ පොටෙන්ෂල් එක දැක්කේ නෑ බුදුරජාණන් වහන්සේ. බුදුහාඳුනගේ ඒ කල්ප ආත්ම ගණන් ඒ ගේන ෆැකල්ටිස් උන්වහන්සේට පේනවා. මේ උන්වහන්සේගේ විශේෂ හැකියාවක්. ලෝක සත්‍ය ගොඩ ගන්න ඒවා උන්වහන්සේට තියෙන විශේෂ භාගතු මහන්සට ඒ තියෙන විශේෂ හැකියාවල් ඉතින්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම නිකම් දැන් මෙහෙම කරන්නේනෙත් කට්ටිය මෙහෙමට හේතු තියෙනවා පින්වතුනි. දැන් හැමෝම මේ ධර්මයට මෙහෙම ඉන්ට්‍රස්ට් එකක් තියාගෙන යන්න හිතෙනවා. දැන් මේ වෙලාවට හිතෙන පුළුවන් අපරාධය අර රුලෙට් එක තියෙනවා එහෙ යන්න ඕනේ. ස්වාමිවංශගේ මේ ස්වාමිවංශ කෙනෙක් දැන් අපේ අංකල්ලා ඉන්නවා ඒ වගේ තාමත් මගේ මාමා කෙනෙක් ඉන්නවා මාව තාම හම්බෙන්න ඇවිල්ලා නැහැ මහනෙලා ඉතින් ඒගොල්ලන්ට අර මම හිතන්නේ ආඩම්බරකම තියෙනවා අර වඳින්න හිතෙන්නේ නැති ඒක කෙනා සංසාර ගෙනාවු හැටි තමන් ඒක තල්ලු කරන්නේ නැහැ තමන් ඒ බැඳින් තියාගන්නේ නැහැ මෙයා මගේ අංකල් මම මෙයාව මෙහෙ වෙනස් කරන්න ඕනේ තමන් දකින්නේ විපාක අනුව මෙයා ආවා මං එයාට මගේ අංකල්ලා ගොඩක් ඉන්නවා පෙර ආත්මේ කොච්චර අපි කට්ටිය සම්බන්ධ වුණාද ඉතින් එහෙම අපි ඩිස්ට්‍රැක්ට් වෙන්න යන්නේ නැහැ එකක කට්ටි එකක තමගේ ළමයි අතරත් ඉන්න පුළුවන් විවිධ ඉතින් අර ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන එක වටිනවා තමන් අනිතර එක්සැම්පල් එකක් වෙන එක වටිනවා කාවත් කන්ට්‍රෝල් කරන්න එක්ස්පෙක්ට් කරන්න යන්නේ නැහැ කාගින්වත් මෙහෙම වෙන්න ඕනේ අරම වෙන්න ඕනේ කියලා සුවාන් වෙන එක ඉතින් අර හැබැයි මේ හේතු තියෙනවා සුවාන් වෙන්නේ අනිවාර්යම කෝස් එකක් තියෙනවා යෝනිසෝ මනසිකාර සත් මෙහෙම සද්ධම්ම සව මෙහෙම කියනවා සත්පුරුෂ සංසේවෝ කෝස් එක සද්ධම්ම සවන යෝනිසෝ මනසිකාර ධම්මානු ධම්ම පටිපත්‍ය එද සත්පුරුෂයෙක් ගැන අහනවා කියන්නේ මේ වගේ බණ අහන්න ඕනේ දැන් ස්වාමි වංශ කෙනෙක්ගෙන් බණ අහන්න රියලයිස් කරපු ස්වාමි වංශ කෙනෙක්ගෙන් බණ අහන්න ඕනේ එහෙමද පින්වතුනි මෙහෙම රියලයිස් වෙච්ච ස්වාමි වංශ කෙනෙක්ගෙන් බණ අහන්න ඕනේ එහෙමද බොහොම හොඳයි කවුද දන්නේ මේ හැමදේම මොනවද රියලයිස් කරන් තියනවද කියලා තොර ත්‍රිපිටකයේ බුද්ධ වචනය තමයි අපිට ෂුව නියම සත්පුරුෂය බුදුහාඳුරු බුදු බිත්තන නියම නිවන බුදුහාඳුරු කියලා දන්නවා තියා තමයි අපිට අද කාලේ සත්පුරුෂය අපිට අනිත් අය ෂුව නෑ අද විශේෂයෙන්ම අද එක එක කයක එක එක මෙතඩ්ස් තියෙන පුළුවන් පින්වතුනි හරි සින්සිය කෙනෙක් නම් එයා ත්‍රිපිටකය ගලපලා බලලා ප්‍රැක්ටිස් කරන්න උගන්නයි ත්‍රිපිටකේ නියම කියලා දැන ගලපන්න පුරුදු වෙන්න ඕනේ තමන්ට ප්‍රැක්ටිකලි මේ මිනි කරන්න ඇති ලෝක සංවාසයේ ධම්මපදේ නාරද සාමිවංශගේ ඒ පොත එක දෙකක් ඇති පිටක් කියවන්න පුළුවන් ඇඳගාව තියලා මජ්ක්‍ධිම නිකාය බික්කු බෝධි සාමිවංශගේ සූත්‍රයක් දවසකට එහෙම කියවනකොට ඒක පුරුද්දකට යනවා හැබැයි අතර අපේ ජීවිතේ වෙනස් කර කර ඒක ඇප්ලයි කරන්න පුළුවන් දේවල් ඇප්ලයි කර කර ඉතින් රාජකාරී තැන් වලදී තවත් ඒවා තියෙනවා සත්‍ය රකින්නේවා ඒවා කරන යනකොට හරියනවා අනිවාර්යයෙන්ම Taman ගොඩ එනවා ගැලවෙනවා ඉතින් තවත් විශේෂයෙන් යන්න ඕන නම් දවස් දෙක තුනක් කොයි අර රිට්‍රීට්ස් වලට යන්න පුළුවන් නම් ඔක්කොම වෙලා තියෙන්නේ තමන් කරන්න ඕන උපරිම දේවල් කෙරෙලා. එතකොට බයක් නැහැ, පසුතැවිල්ලක් නැහැ. මොන හරි වුණත් දන්නවා තීරිච්ච විදියට මම ට්‍රයි කරා කියලා. ඒ වෙලාවට මෙහෙම අපි දැන් ගියර් බොක්ස් එක වගේ අපි කන්දක් යනකොට මොකද්ද ෆෝත් ගියර් එකට දාන්න ඕනේ. ඒ වගේ ඒ වෙලාවට ඉන්ද්‍රිය සංවර සීලින් තමයි ඉන්නේ. තේරෙනවනේ? ඒ වෙලාවට දකින්න ඕනේ. දැන් අපි මාකට් එකක් අස්සේ කානිවල් එකක් අස්සේ යන්න වෙනවා කියලා හදිස්සි. එතකොට අර අර මං කිව්වේ අර මේ බලන්නේ අහන්නේ නැතුව ඉන්න එක ප්‍රැක්ටිස් කරන වෙලාවට අවශ්‍ය ඒක නිකන් වපරහින් ඔහොම ඒ වැඩේදී වැඩේ ඇතර එතන ඒ මට්ටමින් තමයි එතනදී ඊට පස්සේ ආයේ ටිකක් පහසු අවස්ථාවක් ආවම ඊට පස්සේ ඊළඟට එකට සෙකන්ඩ් ගියර් එකට හරි මන්ද නැද ෆස්ට් නේද කන්දක් යනකොට ෆස්ට් ගියර් එක අන්නේ වගේ ඊට පස්සේ අර පල්ලම වෙන ෆෝත් ගියර් එකට හරි මම අනිත් විදිහට මාරු කරන්න පුරුදු වෙන්න තමගේ මේ ප්‍රැක්ටිස් එක දන්න සෙකන්ඩ් බෙස්ට් අරකට වඩා සෙකන්ඩ් බෙස්ට් එකට යන්න ඕනේ හොඳයි හැබැයි අනිත් අයටත් මේ ඒකෙන් හානියක් වදයක් වෙන්නේ නැතු ඉන්නවනේ. තම තනියම ඉන්නොත් දැන් මං වගේ නම් ගොඩක්ම හොඳයි. එහෙම ඉන්න ඕනේ. හැබැයි තමන්ගේ යටතේ මොනවා හරි ඩිපෙන්ඩ් වෙන කට්ටියක් ඉන්නවනම් අර ඒගොල්ලන්ට මේ එහෙම ෆීල් වෙන්න දෙන්න නැතුව තියෙන එකක් තෝනේ. ඒ කියන්නේ අර අපිට ඒගොල්ලන්ගේ කෝණයෙන් බලන්න පුළුවන් නේ. ඒ වගේම ඒගොල්ලන්ට තේරෙන දැනෙන තුලන සනීපයක් වෙන විදියට අපි ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. තව සෙන්සිටිව් වෙන්න තෝනේ. නැත්තං අර එතකොට අපි තවත් අර ඒ ශක්තිය හැකියාව වැඩි වෙනවා. කොහොමද අපි ඒක අපි හිතන්නේ වටපිටා ඒගොල්ලන් කොහොමද දන්නේ මට්ටම මොකද්ද?
නරක පරපෑමක් කියන්නේ ඒගොල්ලන් අපි කෝණ කෙනෙක් සිල් කඩවන පැත්තක් වෙනවනම් පංචසිල් ඒකට අනිවාර්යයෙන්ම මේ ස්ටබන් වෙන්න ඕනේ. හැබැයි කේන්ති ගන්න නැතුව මට මේක කරන්න බෑ. හරි. එහෙම හොඳින් කියන්න පුළුවන්. හොඳින් කියන්න හැබැයි ෆර්ම් තමයි. ඒ කියන්නේ තමන් ඇතුලේ මේ මට මේක එක්ක තමන් එතනින් පිට වෙන්න ඕනේ පොඩ්ඩක් නිකන් ඒගොල්ලන්ට මේ ගැටෙන්නේ නැති වෙන විදිහට ටැක්ෆුලි කියන්නේ අපි කියන්නේ එහෙම කරන්න පුළුවන්. ඒ වගේ මගරින බලන හැම එකක්ම අලුත් පුණ්‍ය කර්මයක් වෙනවා. ඉතින් ඒක අපි හදාගෙන ආවේ සිටුේෂන් එක. අපිත් එහෙම කළා තියෙනවා. අනිත් පැත්තට අපිත් මොන හරි එහෙම දන්නේ නැතුව දන්න නැති කාලයකදී අර විදියට ඒ අපේ රිෆ්ලෙක්ෂන් එකක් නේ එන්වයරන්මන්ට් එක. ඒගොල්ලන් අහිංසක නෙමෙයි අපි එතන දාලා තියෙනවා අපි එතන පාඩමක් ඉගෙන ගන්න තියෙන හින්දා. ඒකෙන් හැබැයි අයින් තැන වෙනස් කරන්නේ පංචශීල් ඩිරෙක්ට්ලි කැඩෙනවනම් නැත්නම් එතන දරාගෙන තමන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරන එක තමයි වටින්නේ. ඒ ඔෆිස් එකක වෙන්න පුළුවන් වෙන මොනවා හරි එන්වයරන්මන්ට් එක වෙනස් කරන්නේ ඩිරෙක්ට්ලි පංචශීල් කැඩෙන අවස්ථාවක පමණයි. එහෙම ඊට ඉස්සෙල්ලා එතනින් මාරු වෙනවා කියන්නේ ඒ අවස්ථාව අපරාධය. අපිට ඒක ආයි රිපීට් කොහෙන් හරි. ඉතින් දැන් ඒ පන්තිය කට් කරාට තව පන්තිය ඉතින් ඒක ඒ වෙලාවෙන් ෆේස් කළා තමන් ඒ ආයුධ අරගෙන මේ හිතන විදියයි කල්පනා කරන. ඉතින් හිතන විදිය වෙනස් කරගත්තොත් ඒක ෆේස් කරන්න පුළුවන් වුණොත් ඇක්සෙප්ට් කරවත් ඒ ෆීලිං එකක් කියලා දකිවි. ඒතර ඒක ෆීලිං එක මගේ නෙමෙයි ජස්ට් අ ෆීලිං. එහෙම බැලච්ච ගමන් ප්‍රශ්නේ දැනෙන්නේ නැතුයි. අපිට දරන්න බැරි ෆීලිංස් නෑ මේ ලෝකේ. ඔක්කොම දරන්න පුළුවන්.